නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමේ සංආවුසෝ සත්තන්නං බොජ්ජංගානං යේන බොජ්ජංගේන ආකංකාමි පුබ්බම්ම පුබ්බන්හ සමයං විහෙරතුං තේන බොජ්ජංගේන පුබ්බන්න සමයං විහෙරාමි තීති. සද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය සති කීපය තුළදී සාකච්ඡා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද මජ්ඣිම නිකායේ එන මහා හත්ති පදෝපම සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනය තුළ මව් කෙනෙක් හා සමානව අනෙකුත් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා පවත්වමින් උන්වහන්සේලාටත් ධර්ම මාර්ගය පැහැදිලි කරමින් උනන්දු කරමින් කටයුතු කරපු ආකාරය බොහෝ සූත්‍රවලදී පැහැදිලි වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුර පූජා කළා. ඒ වගේම තමන්ගේ ඒ දකුණත් සව වශයෙන් තබාගෙන භික්ෂුන් වහන්සේලාට අවවාද කළා තියෙනවා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේව ආදර්ශයට ගන්න කියලා. එතකොට භික්ෂුන් වහන්සේලාට ආදර්ශයට ගන්න කියලා දේශනා කරපු ස්වාමීන් වහන්සේලා දෙනමක් ඒ අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්. එතකොට අපිට මේ ශාසනය තුළ දැනගන්න ලැබෙනවා මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේම දේශනා කරපු තවත් සූත්‍ර දේශනාවක් තමයි අද මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ. සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ එන වත්ත සූත්‍රය. වත්ත සූත්‍රය වස්ත්‍රයක් සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඇඳුමක් සම්බන්ධයෙන් තමයි උපමාවක් දීලා තියෙන්නේ. ඒ උපමාව මූලික කරගෙන තමයි මේ සූත්‍රයට නම දීලා තියෙන්නේ. අපිට මතකයි මහා හත්ති පදෝපම සූත්‍රයේදී ඒ සූත්‍රයේ නම දීලා තියෙන්නේ උපමාවක් මුල් කරගෙන. අර චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල සියලුම බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම් අන්තර්ගත කරන්න පුළුවන්. ඒ වගේ ඒකට උපමා වශයෙන් දෙන්නේ අර කැලේක ඇත් පාසටහනේ ඒ විශාල හස්තියෙක්ගේ පාසටහනේ අනිකුත් සියලුම සතුන්ගේ පාසටහන් අන්තර්ගත කරන්න පුළුවන්. ඉතින් මේ කාරණාව මුල් කරගෙන තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ මහා හත්ති පදෝපම සූත්‍රය විස්තර කරන්න පටන් ගත්තේ. ඒ වගේම මේ සූත්‍රෙත් නම දීලා තියෙන්නේ සංගීතකාරක මහරහතන් වහන්සේලා වත්ත සූත්‍රය කියලා. එතකොට මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දෙන උපමාවක් ආශ්‍රයෙන්. ඉතින් මෙතෙන්දී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරන්නේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. ඒ කියන්නේ සරත්නූර ජේතවනාරාමේ තමයි මෙම දේශනාව කරන්නේ. උන්වහන්සේම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. උන්වහන්සේලාට කරුණක් කියලා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. සත්‍තිමේ ආවසෝ බොජ්ජංගා කතමේ සත්. බොජ්ජංග ධර්ම හතක් ගැන කියලා දෙනවා. සති සම්බොජ්ජංග, ධම්ම විචය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. මේ එබඳු බොජ්ජංග ධර්ම හත පිළිබඳ නම් කිරීමක් කරලා ඊළඟට කියනවා ඉමේ සං ආවසෝ සත්තන්නම් බොජ්ජංගානම් යේන බොජ්ජංගේන ආකංකාමි පුබ්බන්න සමයං විහෙරතුං තේන බොජ්ජංගේන පුබ්බන්න සමයං විහෙරාමි. එතකොට උන්වහන්සේට අවශ්‍ය වුණොත් මෙන්න මෙබඳු බොජ්ජංග ධර්මයන් ඉදිරියෙන් තියාගෙන මේ පෙරවරු යාමය මම ගත කරන්න අවශ්‍යයි කියලා ඒ බඳු ඒ තමන් කැමති බොජ්ජංග ධර්මයන් ඒ අනිකුත් බොජ්ජංග ධර්මයන්ට වඩා ටිකක් ශක්තිමත්ව ඉදිරියෙන් තියාගෙන වාසය කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා කියනවා. ඒ වගේමයි මැදියමේදී යම්සි බොජ්ජංග ධර්මයන් ඉදිරියෙන් තියාගෙන ඒවා වැඩියෙන් ශක්තිමත් කරගෙන වාසය කරන්න අවශ්‍ය නම් එහෙම කරනවා කියලා කියනවා. ඊළඟට සවස් කාලෙදී යම්කිසි බොජ්ජංග ධර්මයන් ඉදිරියෙන් තියාගෙන වාසය කරන්න අවශ්‍ය නම් අන්න ඒ ආකාරයෙන් කටයුතු කරනවා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ උන්වහන්සේට මේ බොජ්ජංග ධර්මයන් විශේෂ එක්තරා අන්දමක වශීතාවයක් තියෙනවා. මේක ටිකක් සුවිශේෂී හැකියාවක්. අපි ඉදිරියේදී බලමු මේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්න ආකාරය වැනි කාරණා. අපි ඉස්සෙල්ල මේ සූත්‍රය පොඩ්ඩක් විමසා ගත්තොත් එතකොට මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සතු ඒ සුවිශේෂී හැකියාව උන්වහන්සේ විස්තර කරනවා. එතකොට උන්වහන්සේට තියෙන එක්තරා අන්දමක ඊශ්වරත්වයක් තමන්ට කැමති බොජ්ජංග ධර්මයන් ඉස්සරහින් තියාගෙන හිතේ සමබරතාවයක් පවත්වා ගන්න.
අපි අහලා තිනවා මීට කලින් සූත්‍ර දේශනාවන් වලදී ඒ බොජ්ජංග ධර්ම හත යම් ආකාරයක සම්බර කිරීමක් අවශ්‍යයි. ධම්මවිචය, විරිය, පීති කියන බොජ්ජංග ධර්මයන් හිතේ ක්‍රියාශීලීත්වය ටිකක් ඉස්මතු කරලා ගන්නවා. හිත ටිකක් අවසන ගතියක් තියෙනවා. ඒ වගේම සමා පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් හිත තැම්පත් කරනවා. සමාධියට බරයි. හිත සාමකාමී කරන ගතියක් තියෙනවා. එතකොට මෙන්න මේ බොජ්ජංග ධර්ම කණ්ඩායම් දෙක හිත ක්‍රියාශීලී කරන කණ්ඩායමත් හිත තැම්පත් කරන කණ්ඩායමත් කියන මෙන්න මේ කණ්ඩායම් දෙක එක්තරා අන්දමකින් යම් සමබරතාවයක පවතිනවා නම් තමයි හිතට පහසු හිතේ සමබරතාවයක් පවතින්නේ. ඒ සමබරතාවය හැමතිස්සෙම අපිට පෙන්ලා දෙන්නේ සතිමත් බවයි. ඒ නිසා සතිමත් බව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි, නිසා මම සතිමත් බව සියලු කාලයන්හි අත්‍යවශ්‍යයි, ඒක පැවතිය යුතුයි කියලා දේශනා කරනවා. මොකද එයා තමයි පෙන්ලා දෙන්නේ කවුද දැන් ඉස්සරහා ඉන්නේ, කවුද අඩු වෙලා තියෙන්නේ, කවුද වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒතර එක්තරා අන්දමක සමබර කිරීමක් කරන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට හැබැයි යම් ඊටත් වඩා නිකන් සුවිශේෂී හැකියාවක් තිබිලා තියෙනවා. පේන ආකාරයට ඒ තමන් කැමති බොජ්ජංග ධර්මය ඉස්සරහින් තියාගන්න, ඒක ශක්තිමත්ව තියාගන්න. හැබැයි ඒත් හිත විසිරිලා නැහැ. ඒත් හිතේ සමබරතාවය ගිලිහිලා නැහැ. එතකොට පේන්න තියෙනවා උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා අතර කටයුතු කරද්දී, එදිනදා කටයුතු කරද්දී සමහර විට උන්වහන්සේට සිද්ධ වෙන්න පුළුවන් යම් තීක්ෂණ අන්දමින් කටයුතු කරන්න. සමහර විට ඒ බඳු අවස්ථාවවලදී ධම්මවිචයක්, විරියක්, ප්‍රීතියක් වැඩිපුර ඉස්සරහින් තියාගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඒ කටයුතු හමාරලා විවේක වෙන්න අවශ්‍ය වුනහම අරව පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් ආයෙත් පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව ඉස්සරහින් තියාගන්න කටයුතු කරන්න වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මේ පෙන්ලා තියෙන විදිහට උන්වහන්සේට උදේ වරුවේදී කැමති බොජ්ජංග ධර්මයක් ඉස්සරහින් තියාගන්න පුළුවන්, දවල් කාලේ තවත් එකක් තියාගන්න පුළුවන්, හවස් කාලේ තවත් එකක් තියාගන්න පුළුවන්. ඒකේ උපමාව දෙන්නේ හරියට මේ රජ කෙනෙක්, එහෙම නැත්නම් ඇමති කෙනෙක්, එයා සතුයේ විවිධාකාර වර්ණයෙන් යුක්ත විවිධ ඇඳුම්. ඉතින් එතකොට එයාට කැමති නම් උදේ වරුවේදී එයා කැමති ඇඳුමක් අඳිනවා, පළඳිනවා. දවල් වරුවේදී වෙන ඇඳුමක් අවශ්‍ය නම්, අපිට වෙන කටයුත්තක් තියෙනවා නම් ඒ කටයුත්තට ගැළපෙන වෙනත් ඇඳුමක් එයා අඳිනවා. සවස් වරුවේදී වෙනත් කටයුත්තක් තියෙනවා නම් ඊට සරිලන ඇඳුමක් අඳිනවා. එතකොට මේ ඇඳුම් අඳින එක එයා ඒ අවස්ථානුකූලව තෝරගන්නවා. ඒතර අවස්ථානුකූලව නැත්නම් ඒ කාලයට ඔබින පරිද්දෙන් තමයි එයා ඇඳුම තෝරගන්නේ. ඒක තමයි මේ කටයුත්තට දෙන උපමාව. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් අවස්ථානුකූලව තමන්ගේ හිතේ ඒ බොජ්ජංග ධර්මයන් ශක්තිමත් කරගන්නවා, ඒකෙන් ප්‍රයෝජනය ගන්නා සුළුව. හැබැයි එතනින් නවතින්න නැතුව බුදුර මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තවත් කාරණාවක් මෙතනින් මතු කරනවා. ඉතිචේ මේ ආවසෝ හෝති අපමානෝ මේ හෝති. දැන් සති සම්බොජ්ජංගය වැනි බොජ්ජංග ධර්මයක් හිතේ ක්‍රියාත්මක වෙනකොට උන්වහන්සේ දන්නවලු අපමානෝ ති මේ හෝති. මේකේ ප්‍රමාණවත් බවක් තියෙනවද නැත්නම් මදිද කියලා ඒ ප්‍රමාණය පිළිබඳ එක්තරා අන්දමක ප්‍රමාණීකරණයක් නැත්නම් ඒක හොඳට ඇගයීමක් කරන්න උන්වහන්සේ සතුව හැකියාවක් තියෙනවා. සුසමා රද්ධෝති මේ හෝති. එතකොට ඒක හොඳට පිරිලා ආරම්භ මේ තමන් ආරම්භුවා ඒක හොඳට දැන් පරිපූර්ණ වෙලා තියෙනවද කියලා ඒ අවබෝධයත් උන්වහන්සේ සතුයිලු. තිට්ඨන්තං තිට්ඨතේති පජානාමි. එතකොට මේ වෙලාවේ හොඳට තහවුරු වෙලා පිරිසුදුව ස්ථාවරව නොසෙල්මි තියෙනවා නම් ඒ බවත් උන්වහන්සේ දන්නවලු. සචේපි මේ චවති ඉදප්පච්චා මේ චවතිති පජානාමි. යම් කිසි හේතුවක් නිසා මේ බොජ්ජංග ධර්මය හීන වෙලා, දුර්වල වෙලා අඩු වේගෙන යනවා නම් ඒකට හේතුවක් දන්නවා. ඒ කියන්නේ එක එක බොජ්ජංග ධර්මයක් ගානේ උන්වහන්සේට මෙන්න මේ සුවිශේෂී හැකියාවන් හතරක් තිබිලා තියෙනවා. ඒකේ ප්‍රමාණය දැනගන්නා යම් කිසි මිනුමක්, ඊළඟට දැනට ඒක හොඳට වැඩිලා වැඩෙන බවක් තේරෙනවා නම් ඒ බව මිනුමක්, හොඳට දැන් වැඩිලා හොඳට තහවුරු වෙලා ස්ථාවරව තියෙනවා නම් ඒ බව දැන ගැනීමක්,
සහ යම් වෙලාවකදී ඒක ක්ෂය වෙලා අඩු වෙලා යනවා නම් ඒකත් ඊට හේතුවක්. කියලා මෙන්න මේ කාරණා සම්බන්ධනොත් හැම බොජ්ජංග ධර්මයක් ගන්න. සතිය විතරක් නෙමෙයි ධම්මවිචයෙන්න පුළුවන් විරිය පීති පස්සද්දි මේ ඔක්කොම බොජ්ජංග ධර්මයන් සම්බන්ධයෙන් මේ හතර ආකාරයක පරිපූර්ණ දැනුමක් එක එක බොජ්ජංගයක් ගැන උන්වහන්සේලා තියෙනවා කියලා එක්තරා අන්දමකින් සිංහනාදයක් කරනවා. ඉතින් අපිට පොඩ්ඩක් සිද්ධ වෙනවා මේ කොහොමද බොජ්ජංග ධර්ම වඩන්නේ, ඇයි බොජ්ජංග කියලා කියන්නේ කියන දේවල් අපි දැන් එහෙමනම් පොඩ්ඩක් ඉගෙන ගන්න බලමු. දැන් එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේගෙන්ම අහනවා මේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා, ස්වාමීනි ඇයි මේ බොජ්ජංග කියලා කියන්නේ? එතකොට බුදුරජාන් වහන්සේ දෙන පිළිතුර තමයි බෝධාය සංවත්තන්තිති කෝ තස්මා භික්ඛු බොජ්ජංගාති උච්චති. මේ අවබෝධය පිණිස තුඩු දෙනවා, අවබෝධය පිණිස හේතු වෙනවා කියන කාරණය නිසා තමයි බොජ්ජංග කියන වචනය යොදලා තියෙන්නේ. කුමක් අවබෝධ වීමද? අපිට කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ කියලා. එහෙමත් නැත්නම් මේ සියලු කෙලෙසුන් ඉවත් වීම පිළිබඳව, ඉවත් කිරීම පිළිබඳව අවබෝධ වීමේ කියලා කියනත් පුළුවන්. එහෙමත් නැත්නම් ධර්මාවබෝධය පිණිස කියලාත් කියන්න පුළුවන්. ඉතින් කොයිත් පැත්තෙන් කිව්වත් ඒ හිත තුළ අවබෝධය ඇති වෙන්න අවශ්‍යයි, නුවණ දියුණු වෙන්න අවශ්‍යයි අපේ හිත කෙලෙසුන්ගෙන් අත මිදෙන්න. කෙලෙස් ඉවත් කරන්නත් යම්සි නුවණක් අවශ්‍යයි. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන ආකාරයට ඒ නිවනක් සාක්ෂාත් කරන්න ඒ සෑහෙන නුවණක් අවශ්‍යයි. ඒ අවබෝධය තමයි මේ බොජ්ජංග වලින් හදලා දෙන්නේ. එහෙනම් අපේ හිතවල හොඳට මේ බොජ්ජංග ධර්මයන් ක්‍රියාශීලීව සක්‍රීයව ප්‍රාණවත්ව තියෙනවා නම් නීවරණ වලට කිසිසේත්ම ඉඩක් නැහැ. බොජ්ජංග ධර්මත් නීවරණත් සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි බවක් තියෙනවා. කාමච්ඡන්දයක් තියෙනකොට ඉතින් යම් යම් බොජ්ජංග ධර්ම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ව්‍යාපාදයක් තියෙන මිද්දයක්, උද්දච්ච කුක්කුච්චක්, විචිකිච්ඡාවක් ඒක එහෙමයි. ඒතර ඒ බොජ්ජංග ධර්ම වැඩෙන්න නම් එහෙනම් නීවරණ ටික ප්‍රමාණිකෝල ඉවත් වෙන්න ඕනේ. හොඳට බොජ්ජංග ධර්ම අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ නීවරණ වලට කෙලෙසුන්ට මතුවෙන්න හැකියාවක් නැහැ. දැන් ඊළඟට බොජ්ජංග මට්ටමකට හිත එන්නත් සමහරට කාලයක් යන්න පුළුවන්. ඒක පාටම අපේ හිත තුළ බොජ්ජංග වැඩෙනවා කියලා කියන්න අපහසුයි. මොකද දැන් උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා කොහොමද මේ එක එක අනුපස්සනාවක් කරහා බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. ඒ කියන්නේ කායानुපස්සනාව හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. වේදනානුපස්සනාව හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. චිත්තානුපස්සනාව හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. ධම්මානුපස්සනාව හරහාත් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. දැන් එහෙම විස්තර කරද්දී උන්වහන්සේ දැන් උදාහරණයක් වශයෙන් සති සම්බොජ්ජංගේ විස්තර කරන්නේ. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු කායේ කායानुපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. මෙන්න මේ කාරණාව ඉතාම වැදගත්. දැන් මේ කායानुපස්සනාවෙන් බොජ්ජංග ධර්ම දියුණු වීම ගැනයි මේ දේශනා කරන්නේ. එතෙන්දී විශේෂයෙන් සඳහන් කරනවා දැන් එයා කායේ කය අනුව බලමින් වාසය කරනවා, සතිමත්ව මේ කෙලෙස් තවන වීරකින් යුක්තව දැනුවත්ව සම්පජානකාරීව. ඒක හුඟක් තැන්වල යෙදෙන ප්‍රකාශයක්. සතිපට්ඨානය සම්බන්ධයෙන් විශේෂයෙන් එදලා තියෙනවා. ඒතර කෙනෙක් සතිපට්ඨානය වඩද්දී හිතේ තිබිය යුතු ආකල්පය ගැන මෙතන හැඟෙනවා. එයාට තියෙනවා නිකන් ආතාපි කෙලස් තවන වීරයක්. ඒ වගේමයි සම්පජාන හොඳට දැන දැන යන ගමනක්. කිරා වැටි වැටි යන එකක් නෙමෙයි මේක. හොඳට දැනුවත්ව හිත හරි ප්‍රාණවත්ව සක්‍රීයව තියෙන. අවදියෙන් තියෙන. ඒ වගේමයි එතන තියෙන නුවණ මිශ්‍ර වෙච්ච ගතියක්. නිකන් විනිවිද යන ගතියක් තියෙනවා හිතේ. සතිමා සතිමත්ව විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දැන් ලෝකය හා සම්බන්ධයෙන් අපේ හිතවල තවදුරටත් විවිධාකාර සිතුවිලි, ආසාවන්, සංකල්ප ගොඩනැගෙන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් ඒවා ඉවත් කළා හිත නික්ලේශී මට්ටමක පවත්වා ගැනීමේ උවමනාවක් හිතේ තියෙනවා. ඒ නොමනාන්දමේ ලෝභයක් හිතේ පහළ නොවෙන්න වග බලා ගන්නවා. හිතේ දෝමනස්සයක්, කලකිරීමක්, තරහවක් ඇති නොවෙන්න වග බලා ගන්නවා. ඉතින් ඒකාතකින් බැලුවාම අර හදිපත්ඨාණය වඩද්දී මෙබඳු ආකල්පයක් හිතේ පවත්වා ගැනීම යම්කිසි ආරක්ෂාවක් ඇතුලින් සැපයනවා කියන්න පුළුවන්. ඊට පස්සේ මේ පොදුවේ මේ සියලුම අනුපස්සනාවන්ට මේ ප්‍රකාශය පොදුවේ කියවෙනවා.
සතිමත් බව පිළිබඳ මේ බොජ්ජංග මට්ටම විස්තර වෙන්නේ උපට්ටි තස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨා. කිසිම මුලා නොවන මට්ටමක්, හොඳට තහවුරු වෙච්ච මට්ටමක්, අඛණ්ඩ මට්ටමක්. දැන් මේ වෙනකොට සතිමත් බව සම්බන්ධයෙන් දැන් හිතේ ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඔතෙන්ට එන්නත් ටිකක් කල් යන්න පුළුවන්. ඒක පාට කෙනෙකුට ඉතින් ඔතෙන්ට එන්න අමාරුයි. කෙනෙක් පටන් ගන්නෙ බොහොම සරල අභ්‍යාස හරහා හිත වර්තමානයේ තුල හුරු කරගන්න සිද්ධ වෙනවා. පොද පුරුදුලා තියෙන විවිධ අතීත අරමුණු අල්ලගෙන කල්පනා කර කර යන්න. ඉතින් එහෙම මේ වැඩේ කරන්න බෑ. නැත්නම් අනාගතය ගැන කල්පනා කර කර සිහින මවමව ඉන්න තමයි හිත හුරු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම මේ වැඩේ කරන්න බෑ. නම් ඉස්සෙල්ලා මෙයා වර්තමානයට හුරු කරන්න වෙනවා. වර්තමානයේ ඇසුරු කරවන්න යාට හුරු කරන්න අවශ්‍යයි. පුරුදු කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි යම්සි වර්තමාන අරමුණක් අලලා දෙනවා. හුස්ම ගැනීම වෙන්න පුළුවන්, පිම්බීමක් හැකිලීමක් වෙන්න පුළුවන්. ඇවිදිනකොට එතන සිහිය පැවැත්වීමක් වෙන්න පුළුවන්. කරන වර්තමානයේ යෙදෙන යම්සි කටයුත්තක්, කාර්යයක්, වැඩක් වෙන්න පුළුවන්. ඒතර වර්තමානයේ සිද්ධ වෙන යම්සි ක්‍රියාවක් හිතට අරමුණු කරන්න ඉඩ සැලැස්සුවාම ඒ ක්‍රියාව නැවත නැවත ඇසුරු කරන අපේ හිත පෙළමෙනවා පොඩ පොඩ වර්තමානයේ රැඳෙන්න. ඉතින් මේ විදිහට උපක්‍රමශීලීව වර්තමානය තුළ හැසිරෙන හිතක් හදාගත්තා නම් දැන් ඊට පස්සේ ඒක තව තව දියුණු කරගෙන යනකොට එයාට තේරෙනවා මේ සක්මන් භාවනාදිත් ඔන්න සිහිය පවත්වා ගන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට සිහිය පවත්වා ගන්න පුළුවන්. ඇවිදින මේ අපිටම අනෙකුත් කටයුතු කරද්දී දිනදා කටයුතු වලදී සිහිය පවත්වා ගන්න පුළුවන් කියලා අර ටික ටික මේ සතියේ පැතිරීමක්. එයාට සතිය හිත තුළ හොඳට මුල් බැස ගැනීමක්, තහවුරු වීමක් යෝගාවචරයේක් අත්දකින්න. ඒ වගේ මට්ටමක් ඇත්තරම මේ ඉන්ද්‍රිය මට්ටමක් කියන්න පුළුවන්. දැන් සති ඉන්ද්‍රිය මට්ටමකටපත් වෙලා හිත තුළ සතිමත් බව නැමැති කුසලතාවයක් වැඩිලා තියෙනවා කියලා යෝගාචරය දැන් අඳුන ගන්නවා. කලින් මොකද්ද මේ සතිමත් බව කියලා නිකන් අහලා තිබුණා විතරයි. මේක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තමන්ගේ හිත ඇතුළේ අත්දැකලා තිබුණේ නැහැ. නමුත් දැන් මේ මට්ටමට වෙනකොට යෝගාචරය තමන්ගේ හිත තුළම මේ සතිමත් බවක් ක්‍රියාත්මක වෙනවා කියලා ඒකේ ගුණාගුණ ටික අඳුන ගන්න පුළුවන්කමක් දැන් ඇතිලා තියෙනවා. ඉතින් ඒ තමන්ගේ ප්‍රතිඵලාව පිළිබඳවම ටික ටික ශක්තිමත් බවක්, තහවුරු වෙච්ච ගතියක්, එහෙමත් නැත්නම් විශ්වාසයක් ගොඩනැගෙනකොට තමයි සති බලය හිත තුළ ගොඩනැගින්නේ. ඒ කියන්නේ දැන් හිත වෙන අරමුණු වල ගිහිල්ලා ආයෙත් වික්ෂිප්ත වුණත්, අතීතය අනාගතය ඇසුරු කරන්න පෙළඹුණත්, ඒත් හැබැයි මේ යෝගාචරයට එච්චර බයක් ඇති වෙන්නේ නැහැ. මොකද දන්නවා හරි පහසුවෙන් තමන්ගේ හිත නැවතත් හික්මවලා වර්තමානයේ තුලම සතිමත් කරන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. සති බලයක් දැන් එයා තුළ ක්‍රියාත්මකයි. ඊට පස්සේ තමයි බොජ්ජංග මට්ටම හම්බෙන්නේ සති සම්බොජ්ජංගේ කියලා. තේතන තියෙන විශේෂත්වය තමයි යෝගාවචරයා ඒ නිවන පැත්තට හැරෙන බවක්, අවබෝධය පිණිස උත්සාහවන්ත වෙන බවක්. මේ අනිකුත් කටයුතු සඳහා සතිය දිනු කරනවා වෙනුවට බැරිද මට මේ කෙලෙස් ප්‍රහාණයක් සඳහා තව තව අවබෝධය පිණිස, හිතේ පිරිසුදු බව තව රැක ගැනීම පිණිස, හිත නිවලා තෘප්තිමත්ව සැහැල්ලුවෙන් සාමකාමීව නික්ලේශීව පැවැත්වීම පිණිස මේ සතිය පාවිච්චි කරන්න බැරිද කියලා යාගේ හිතේ ටිකක් අර ආධ්‍යාත්මික පැත්තට හොඳට හැරිච්ච ගතිය, නිවීමකට හැරිච්ච ගතිය, කෙලෙස් සංසිඳීමකට හැරිච්ච ගතිය මේ බොජ්ජංග මට්ටමේදී යෝගාචරයේ තුල තියෙන එක ආකල්පයක් නැත්තම් වෙනස් වීමක් කියලා කියන්න පුළුවන්. මෙතෙක් නිකන් අසමබර ගමනක් ආවේ, මෙතෙක් නිකන් එක්තරා අන්දමකින් ඒ තරම තහවුරු නොවෙච්ච ගමනක් ආවේ, දැන් එයාට නිකන් හරි පාරට වැටුණා. මෙන්න මේ නිවන් මාර්ගයට, මෙන්න මේ බඳු ඒකායන මාර්ගයකට මං අවතීර්ණ වෙනවා කියලා එයා තුළ එක්තරා අන්දමක අදිෂ්ඨානශීලීව පෙළ ගැස්මක් වුණා. ඉතින් ඔන්න බොජ්ජංග මට්ටමට ආවා කියන්න පුළුවන්. ඒ එතෙන්දෙත් අර විශේෂත්වය වෙන්නේ උපට්ටි තස්ස සස්මින් සමේ සති හෝති අසම්මුට්ඨා. දැන් මුලා නොවන සෑහෙන දොට අඛණ්ඩව පවතින සිහියෙන් නුවණින් යුක්තව පවතින යුගයක් දැන් ඇරමුණා නම් ඊටසේ බුදුරජාන් වහන්සේ කියනවා යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් තමයි යා මේ සති සම්බොජ්ජංගය නිවරදිව වඩන්න අරඹන්නේ. ඒතර මේ කටයුත්ත යා නැවත නැවත සිදු කරනවා. ඒ සිදුවීම හරහා දැන් එනම් භාවේති, ඒක වඩනවා. සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. මේ භාවනාව තුළින්ම පිරිපුන් බවකට දැන් පත් වෙන්න පටන් ගන්නවා.
කියන්නේ යා තව තව මේ සති සම්බොජ්ජංගේ වඩනවා. මොකද මේ බඳු භාවනාවක් තමයි යා දිගට වඩන්නේ. අපි හිතමු යා ධාතු මනසිකාරයක් වඩනවා. ඒ ධාතු මනසිකාරය තුලදී දැන් මේ සති සම්බොජ්ජංගේ වාරයක් වාසයක් ගන්න තව තව පවතිනවා, දියුණු වෙනවා, මුවහත් වෙනවා. මොකද අපි හිතමු මේ ධාතු වර්තමාන වශයෙන් තමයි පැනනගින් ධාතු ක්‍රියාවලිය වර්තමාන වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ, පෙළ ගැහෙන්නේ, මතුවෙන්නේ. තියා හොඳ අවදියෙන් වර්තමානයේ තුලම සිහිය පවත්වන්න ඕනේ, ඒක හඳුන ගන්න නම්. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. යස්මින් සමේ භික්ඛවේ භික්ඛු තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතකොට දැන් සතිමත් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් තව එහාට යන්න ඕනේ. ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. මේ සතිමත්ව වාසය කරන අතරෙදී දැන් මේ වර්තමාන මොහොතේ මේ පෙළ ගැහෙන අරමුණු දිහාවට දැන් එයා නුවණක් යොදනවා. තන් ධම්මං පඤ්ඤාය පවිහිණති. ඒ නුවණින් විමසා බැලීමක් කරනවා. පවිචරති, ඒක තව ටිකක් ਵਿਚාරයකට ලක් කරනවා. පරිවීමංසං ආපජ්ජති, විමර්ශනයකට ලක් කරනවා. විනිවිද යන නුවණකින් ඒ අරමුණ දිහා බලනවා. ඉතින් ඔන්න ඔය කාරණා ඉතාම වැදගත්. මොකද අර සතිමත් බව දිනුනහම හැදෙනවා නිකන් හරි පහසු ගතියක්, සැහැල්ලු ගතියක්, හිත තුළ පීඩා අඩු වෙච්ච ගතියක්. ඉතින් ඒක හරි සුවයක් තියෙනවා. මෘදු සුවයක් තියෙනවා. සමහර හිත සමාධිමත් වෙන්නත් ඉඩ තියෙනවා. තවත් සුවයක් තියෙනවා. සමහර කෙනෙක් තිය ඔතනින් නතර වෙනවා. ඉතින් ඔය සමාධියක් ඔතන හදාගෙන ඇතම් කෙනෙක් ඔහේ නතරලා ඉන්නවා. ඒක බලාපොරොත්තුෙන් භවනා කරනවා, ඒක එල්ලේ කරගන්නවා. නමුත් අර උනන්දු වෙලා මේ ගොඩනැගිච්ච සතිමත් භාවය පාවිච්චි කළා මේ අරමුණ විමසා බලන කටයුත්තට පෙළඹෙන්නේ නැහැ. මොකද එතන පොඩ්ඩක් වෙහෙස කරයි මුලදී. මොකද සමහරවිට මේ අරමුණ හරියට පේන්නේ නැහැ. සතිය තෙවුනට මොකද අරමුණ හරියට පැහැදිලිව පේන්නේ නැහැ. අරමුණේ විස්තර පේන්නේ නැහැ. සමහරවිට අපි එතනට හිත තියනකොට අරමුණ නැති වෙලා ඉවරයි. ඒ කියන්නේ අපිට මෙතන තාම හරි නිවැරදි සුසර කිරීමක් කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනා කරන යෝගාචරයේකට ඒ නිවැරදි සමබර සුසර කිරීම කරන්න යාම උත්සාහන්ත වෙන්න වෙනවා. එතෙන්දී හරියට අරමුණේ විස්තර ටික හොඳට විෂදව පැහැදිලිව පිරිසුදව දැකගන්න ලැබෙන්නේ ගන්නට සම්බරතාවයේ ඉෂ්ට වුණාම තමයි. ඒකින් තමන්ම වරද්ද වරද්ද කර 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 හඳුන ගන්න ඕනේ. ඒක අපිට කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මෙහෙම විස්තර ටික පේන්න ඕන දැන් ඉතින් අපි හරියට සුසර වුණා නම් කියලා කියන්න පුළුවන්. නමුත් සුසර කිරීම තම තමාම වරද්ද වරද්ද හදා ගන්න ඕනේ. ඉතින් යම් දවසක් ඉතින් ওই විදිහට ඔට්ටු වෙනකොට තමයි තේරෙන එකතරා දවසකදී ඔන්න ඔක්කොම ටික සම්බරව ආවා. වැඩිය තද කළා, හිර කළා, දඟලලා බලන්නෙත් නැහැ. නිින්ද ගිහිල්ලා නිකන් ඔතෑණි ගතියක් එහෙම හිතේ ඇත්තෙත් නැහැ. අරමුණටත් හොඳට හිත යොමු වෙලා තියෙනවා. අරමුණ තුලමත් හිත රැඳිලා තියෙනවා. අරමුණේ වෙනස් වීම ටික ඇතිවීම නැතිවීම වේවා, යාගේ උච්චාවච භාවයන් අඩු වැඩිවීම ඔක්කොම හොඳට පැහැදිලිව පේනවා. ඉතින් එහෙනම් අන්න යාට එදා තමයි ඔය හරි ඉලක්කය ලැබුණේ. ඒ ගන්නට හිතේ සම්බරතාවය ඉෂ්ට උනේ. ඉතින් ඒක යා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ධාතු මනසිකාරයක් නම් වැඩුවේ යාට මේ කය පුරාම මතුවෙන විවිධ ධාතු ලක්ෂණ දැන් පෙනෙනවා, දැනෙනවා. ඒවට හිතේ අවධානය යොමු කරාම තව තව ඒවා හොඳට විස්තර සහිතව පේන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ එතන තමයි දැන් එයාට තේරෙන්නේ අද තමයි හරි ගියේ. අද තමයි මේක සමබරතාවයේ පැමිණියේ. මට එච්චර වෙහෙසක් ඇත්තෙත් නැහැ. මීට කලින් දවස්වල නම් මං හුඟක් උත්සාහන්ත උනා. ඒත් මේ දේ හරි ගියේ නේ. අද ගාන්ට එක සම්බර වෙලා ආවා. විස්තර ටිකක් පේනවා. කිසි නිදි බර ගතියක්, ඔතෑණි ගතියක් ඇත්තෙත් නැහැ. මට තවත් භවනා කරන්නත් හිතෙනවා කියලා අර ඒ හොඳට ඒ සාධනීය පැත්තක් තමන්ට නිවැරදිව මේ පාර විවෘත වෙච්ච පැත්තක් හැඟෙන්න පුළුවන්. එහෙනම් ඒ අවශ්‍ය කරන தත්ත්වෙ ඉෂ්ට වෙලා තියෙනවා. ධම්මවිචය මට්ටම දැන් එයාට අහු වුණා. දැන් ඒ தත්ත්වෙ දැන් එයා හොඳින් තේරුම් අරගෙන නැවත නැවත ඒ தත්ත්වෙ මතු කර ගන්නවා. ඒ අවශ්‍ය කරන සුසර කිරීම කරනවා. වීරය මදි නම් වැඩක් වැඩි කර ගන්නවා, වැඩි නම් අඩු කර ගන්නවා. ඒ වගේ අර පුංචි පුංචි සමබර කිරීම කරාම දැන් අර හොඳ තත්ත්වයක් මතුවෙනවා. දැන් ඊට පස්සේ ඔන්න තහවුරු වෙච්ච ගතිය. හැබැයි මේක කරන්න පුදුම වීරයක් අවශ්‍ය වෙනවා. මොකද මේ වැඩේ එච්චර පහසුත් නැහැ.
හිත බෑ කියනවා, හිතට ඔන්න හිතට කම්මැලිකම් උදාසීන ගති මතු වෙනවා, මේ අරමුණේ කිසි රහක් නෑ කියලා ඉතින් හිත මැසිවිලි නගනවා. ඒ නිසා මේ කටයුත්තේදී වීරය සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා ඇතින්ද පෙන්නනවා තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවිමංසං ආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීන. එතකොට නොපසුබස්නා වීරයක් මෙතෙන්ට දැන් ඒ යෝගාචරයට අවශ්‍ය වෙනවා. විරිය සම්පොජ්ජංගේකුත් වැඩෙනවා මේ කටයුත්ත හරහා. දැන් යාට අවශ්‍ය වුණේ යාට තොරතුර විමසලා බලන්න. හැබැයි ඒක ඒ තරම් පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා යාට මේ වීරයත් හොඳට ප්‍රමාණවත්ව අවශ්‍ය වෙනවා. ඕන්ට වඩා වැඩියෙන් දාලා හරියන්නේත් නැහැ. ඕන්ට වඩා අධික වීරයක් එදුත් ආයෙත් හිත විසිරෙනවා. අඩු වීරයක් කළත් බෑ. ඒ වගේමයි වැඩේ අමාරුයි කියලා නවත්තලත් බෑ. හිත මේක වැඩේ වරද්ද ගත්තට පස්සේ හිත වැටුනොත් එහෙම ආයෙ නැගිටව ගන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ වගේ වීරයේ ලොකු දායකත්වයක් තියෙනවා මේ ක්‍රියාවලියට. නොතන තමයි විරිය සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. ඒ කියන්නේ අපිට එක්තරා අන්දමකින් මේ මුළු ක්‍රියාවලිය තුළම මේ වීරය ගාන්ට සමබර වෙලා අඛණ්ඩව පවත්වා ගැනීමේ කලාවක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒත් ඒ බඳු ස්වභාවය අපි ඒතර දිගට පවත්වන්න පවත්වන්න තමයි මෙන්න මේ විරිය සම්බොජ්ජංගය වැඩෙන්න ගන්නෙ. ඒක භාවනාව තුළින් පරිපූර්ණ වෙන්න ගන්න. ඉතින් එතනින් අදහස් වෙන්නේ මේ වීරය උත්සන්න වෙනවයි කියලා. මුලදී පුංචි වීරයක් තියුණා වේ අගට යනකොට අධික වීරයක් තියෙනවා කියන එක නෙමෙයි මෙතෙන්දි කතාව. මේ වීරය ගන්නට හසුරුවා ගැනීමේ හැකියාව. සමහර විට භාවනාව පටන් ගන්නකොට අධික වීරයක් තියෙන්න පුළුවන්. කෙලස් ටිකක් තියෙනවා, නීවරණ ටිකක් තියෙනවා, තේ ටික ඉවත් කරගන්න අධික වීරයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ටික ගන්නට ඉවත් වුණාට පස්සේ දැන් ඉතින් වීරය අඩු කරලා ගන්නට වැඩේට ඉඩ දෙන්න ඕනේ. ඒතර මේ විරිය හසුරුවා ගැනීමේ හැකියාව යෝගාචරය සතු වෙන්න ඕනේ. ඒතර විරිය සම්බොජ්ජංගයන් දැන් එයාට හොඳ නිකන් දැනෙන්න ගන්නවා. ඒක ක්‍රියාකාරීත්වයට හැඟෙන්න ගන්නවා. අඩු වැඩි කරන හැටි, ඒ සුසර ක්‍රීම් කරන හැටි එයාට තේරෙන්න ගන්නවා. ප්‍රායෝගිකව වැඩෙන්න ගන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් විරිය සම්බොජ්ජංගයේ පිළිබඳත් එයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඒක දැන් තව තව වඩනවා. ඒ කුසලතාවය තව තව දියුණු කරනවා. දැන් අපි හිතමු දැන් මේ ඔක්කොම ටික සකස් වෙලා ආවනම් ඉතින් මුලදී අමාරු වුණාට පස්සේ පස්සේ දැන් එයාට ශිල්පය වැටහෙනවා. ඉතින් යම් දවසක ඔක්කොම ටික සම්බර වෙලා හරියටම කටයුතු සිද්ධ වෙනවා. දැන් ඔන්න සතුටුයි. ලොකු ප්‍රයත්නයක් දරුවා, උත්සාහයක් දරුවා, භවනා කරන්න මහන්සි වුණා. දැන් ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අරමුණෙත් විස්තර හොඳට පැහැදිලිව පේනවා. දැන් පුංචි ප්‍රමෝදයක්, පුංචි සතුටක් සහිතව එයාට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඒ ප්‍රීතියක් පහළ වෙනවා. ආරද්ද වීරියස්ස උපජ්ජති පීති නිරාමිස. ඇරඹු වීරයක් සහිතව ඒ කටයුත්ත තුළ නිරත වෙන යෝගාචරයගේ හිතේ දැන් මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න ගන්නවා. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්ඛුනෝ භාවනා පාරිපූරින් ගච්ඡති. ඉතින් ඔය විදිහට අර එබන්දු සතුරු සහගත පරිසරයක් හිත තුළ නැවත නැවත පවත්වන්න පවත්වන්න භාවනාව තුළදීම මේ ප්‍රීති ස්වභාවය, සතුරු සහගත ස්වභාවය, තෘප්තිමත් ස්වභාවය බලපවත්වන්න ගන්නවා. දැන් යාට ඒක ඒතකොට භාවනාව විතරක් නෙවෙයි, සමහර වෙලට නිකන් අනිත් වෙලාවන් වලදීත් පුංචි සතුටකින් ප්‍රමෝදයකින් ජීවිතය ගත කරගන්න පුළුවන් තරම් ඒතකොට මේකේ නියම්සි පැතිරීමක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ වැඩෙනවා. ප්‍රීති ස්වභාවය නිකන් වැඩෙනවා. සතුට සහගත తත්වය, සොම්නස් සහගත తත්වය හිත තුළ වැඩෙන ගතිය. ඊට පස්සේ පෙන්නනවා එබන්දු වකවානුවකදී පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. එතකොට ඒ කියන්නේ එබන්දු ප්‍රීති සහගත වකවානුවක තමයි කායික මානසික සැහැල්ලුවක් දැනෙන්නේ. දැන් අර කලින් වගේ කයෙන් පීඩාකාරී ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. දැන් යාට පැයක් විතර තිස්සේ පහසුවෙන් භාවනා කරගන්න පුළුවන්. ඒ මතුවෙන අරමුණු වලත් විස්තර පෙනෙනවා. ඒවටත් අවධානය යොමු කරගන්නත් තේරෙනවා. ශිල්පේ වැටහෙනවා. ඉතින් වැඩෙත් හොඳට යනවා. කයත් සැහැල්ලුයි, හිතත් සැහැල්ලුයි. ඔන්න පස්සද්ධි සම්බොජ්ජංගයක් වැඩෙන්න ගන්නවා. ඒ සැහැල්ලුව දැන් දිගටත් පොඩ පොඩ පවතින ගන්නවා. මුලදී ඒක උපදින ටිකක් කල් ගත වුණා. පරයන්කේදී එක පාට මේ භව සැහැල්ලුවක් තිබුණේ නැහැ. ටිකක් මගක් හරියට මැදක් හරියට යනකොටයි ඒ සැහැල්ලුව මතුවලා ආවේ. පස්සේ පස්සේ ඒක ඉක්මනට ලැබෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ සැහැල්ලුව පරයන්කෙන් පස්සෙත්, පරයන්කෙන් නැගිටට පස්සෙත් ඔන්න නිකන් හිතේ රැඳෙන ගතියක්. හරි සැහැල්ලු හිතක්. සමබර වෙච්ච හිතක්.
කායික මානසික සුවයක් එයාට මේ භාවනාවෙන් එපිට පිටස්තර කාලයේදීත් දැනෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ මේ පස්සද්ධිය හොඳට දැන් හිත තුල වැඩිලා තියෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගයක් හිත තුල වැඩෙන ආකාරයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගං තස්මින් සමයේ බික්ඛු ආරද්ධෝ හෝති. එතකොට ඒ කායික මානසික සුවපත් බවක් සැපවත් බවක් තියෙනකොටමයි හිත සමාධිමත් වෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ නිසා ඒ සැපවත් බව සුවපත් බව අත්‍යවශ්‍යයි අපේ හිත සමාධිමත් වෙන්න. ඒක අපි සමාලාට ඉඩම හොඳට සකස් කරගන්නේ, ක්‍රමයේ හොඳට ඉගෙන ගන්න, හිතේ සතුටක් උපදවගන්නේ. ඉතින් මේ ලක්ෂණ ටික අවශ්‍යයි, මේ සාධක ටික අවශ්‍යයි හිත සමාධිමත් වෙන්න. දැන් ඔන්න හිත සමාධිමත් වුණා. අරමුණේම හිත රැඳිලා තියෙනවා. අරමුණත් සමාට වෙනස් වෙනවා. නමුත් ඒ අරමුණ වෙනස් වෙන අරමුණ හොඳට පිරිසිදුව දැක ගන්න පුළුවන් ප්‍රමාණවත් සමාධියක්, ඒකාග්‍රතාවයක්, ඒ අරමුණටම හිත යොමු වීමක් දැන් යෝගාවචරය අත්දකිනවා. ඒ හැකියාව දැන් ටික ටික වැඩෙනවා. එයාට ඒක ඒ මට්ටම ගන්නත් ටිකක් කල් යනවා මුලදී. මේ සුසර කිරීම, මේ සකස් කිරීම කරගන්නත් කල් යනවා. පස්සේ ඒක එයාට දැන් පහසුයි. ටක් ගාලා කරගන්න පුළුවන්. අරමුණට හිත දාන්න දන්නවා, අරමුණේ හිත රඳවන්න දන්නවා. හිතත් රැඳිලම තියෙනවා, හිත විසිරෙන්නේ නැහැ. සමාධි සම්බොජ්ජංගයක් වැඩෙනවා. දැන් එතකොට මේ ඔක්කොම ටික වෙලා නම් දැන් ඉතින් ඊළඟට කරන්න දෙයක් නැහැ. සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. ඒ හොඳට සමාධිමත් වෙච්ච හිත දිහා මැදහත්ව බලනවා. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතකොට දැන් අපිට අලුතෙන් දැන් සකස් ක්‍රීම් කරන්න උවමනාවක් නැහැ. සකස් කළා අවසරයි, අවසానයි. හොඳටම දැන් නිවැරදිව සකස් වෙලා තියෙනවා. අපි කියමු මේ මුළු පද්ධතියම ගානට උවමනාව විදියට ටියුන් වෙලා ආවා, සකස් වෙලා ආවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන වැඩේට වෙන්න ඉඩ දීලා අපි පස්සේ සීට් එකට යන්නයි තියෙන්නේ. අපි දැන් අත ගන්න ඕනේ. දැන් ඉතින් ඇඟිලි ගහන්න දෙයක් නැහැ. දැන් ඔක්කොම ටික සමබරයි, හිතම වැඩේ කරගෙන යනවා. විවිධාකාර අරමුණු මතුවෙනවා, මතුවෙන අරමුණට හිත යොමු වෙනවා. හිතම ඒකේ කරුණු විමසනවා. හිතත් හරි සතුටින් සැහැල්ලුවෙන් වැඩේ කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය වගේ අපේ මේ පද්ධතිය, විපස්සනා ක්‍රමය අහුවෙලා හොඳට දැන් කෙරෙන වෙලාවේදී දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන උපේක්ෂාවෙන් දැන් උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඒතර අපිට පේනවා මේ ආනාපානසති සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පැත්තේදීත්, වේදනානුපස්සනාව පැත්තේදීත්, චිත්තානුපස්සනාව පැත්තේදීත්, ධම්මානුපස්සනාව පැත්තේදීත් මේ ආකාරයෙන්ම කියලා දෙනවා. ඒතර මෙතන තියෙන එක්තරා අන්දමක රටාවක්. සතියෙන් ධම්මවිචේට, ධම්මවිචේයෙන් වීරියට, වීරියෙන් ප්‍රීතියට, ප්‍රීතියෙන් පස්සද්ධියට, පස්සද්ධියෙන් සමාධියට, සමාධියෙන් උපේක්ෂාවට. ඒ එන ක්‍රමානුකූල රටාවක් තියෙනවා. ඉතින් කාලයක් යනකොට ඉතින් මේ එක එක බොජ්ජංග ධර්ම හිත තුල හොඳට තහවුරු වෙන තහවුරු වෙන. ඒ එක එකක යම්කිසි ක්‍රමානුකූල විකාශයක් පේන්න තියෙනවා. දැන් සතිමත් බව උදාහරණයක් වශයෙන් ගත්තොත් මුල් කාලෙදී අපි නිකම් බලෙන් පවත්වන සතියක්, අමෝරාවෙන් පවත්වන්න හදන සතියක්, ඉතාම දැඩි වීරයකින් පවත්වන සතියක් තමයි තියෙන්නේ. මොකද අමතක වෙනවා, හිත අතීතයට යනවා, අනාගතයට යනවා, හෙට පයින්නවා, මෙහෙට පයින්නවා. ඉතින් හරි අමාරුයි. ඉතින් අමෝරාවෙන් තමයි සතිමත් වෙන්න උත්සාහවන්ත වෙන්නේ. ඒ පස්සේ ඔන්න සතිය වැඩෙනවා, රැඳෙනවා. තවත් කාලයක් යනකොට හිතට ආයේ සතිමත් වෙන්න කියලා කරන්න දෙයක් නැහැ. අලුතෙන් වීරයක් පවත්වන්න නැහැ. මුළු හිතේ සිද්ධ වෙන මුළු ක්‍රියාවලියම දැන දැන වාසය කරන්න පුළුවන් ගතියක්, සිහියෙන්ම වාසය කරන්න පුළුවන් ගතියක් ඔන්න ඇති වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සති සම්බොජ්ජංගයේ යම්කිසි විකාශයක් තියෙනවා. පටන් ගත්ත ආකාරයනේ කාලයක් යනකොට තියෙන්නේ. ඉතින් පස්සේ අමුතෙන් සතිය පවත්වන්න කියලා දෙයක් නැහැ. කොහොමත් දැන් ඔන්න සතියේ තමයි හිත තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම ඔය උපාදාන වලින් තොරව හිත අනිශ්චිතව පවතිනකොට ඒ નિરાයාස සතිමත් බවක් තමයි හිත ඇසුරු කරන්නේ. ආයි අමුතුවෙන් සතිමත් වෙන්න ඕනේ කියලා දඟලන්න දෙයක් නැහැ. සතිය තුලම තමයි හිත තියෙන්නේ. ධම්මවිචය ගත්තත් ඒ වගේ. එතකොට ධම්මවිචය කියන්නේ විශේෂයෙන්ම නුවණ මුල් කරගෙන ඒ නුවණේ එක්තරා අන්දමක වර්ධනයක්. එක එක මට්ටම් වලින් තේසනම් කියන්න වෙන්නේ. ධාතු මනසිකාරය පැත්තෙන් කියනවා නම් ධාතු ලක්ෂණ ටික මතුවෙන මට්ටම එක මට්ටමක්.
ඒවයි හොඳට එක එකක් ගානේ විස්තර පේන මට්ටම තවත් එකක්. වැඩි වැඩියෙන් මේ විස්තර පේන එක තවත් එකක්. තවත් කාලයක් යනකොට අපි හිතමු මේවා පොදු ලක්ෂණ පේන එක. එමත් නැත්නම් සංකත ලක්ෂණ පේන එක. මේ කොයි ධාතු ස්වභාවයත් හටගන්නා ස්වභාවයෙන් යුක්තයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, වැය වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ පොදු සංකත ලක්ෂණ දැනගන්නා මට්ටම තවත් එකක්. මේ කොයි ධාතු ලක්ෂණේ වුණත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි, මේ දුක් ස්වභාවයෙන් යුක්තයි, අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියලා ත්‍රිලක්ෂණේ වැටහීම තවත් මට්ටමක්. ඒතර මේවා දැකලා දැකලා මේවා තුළින් ඒ අවබෝධය තුළින් ආපු කලකිරීමක්, එපාවීමක්, නිම්මිදාවක්, විරාගයක් පහළ වීම තවත් මට්ටමක්. ඒතර මේ ධම්ම විචයේ සෑහෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ නුවණේ එක එක ප්‍රදේශ අපි පහු කරගෙන යනවා. ධම්ම විචේ සම්බොජ්ජංගේ ඒතර එක එක මට්ටම් වලින් දියුණු වෙනවා. ඒතර විරියත් කලින් මතක් කළා වගේ මුලදී ටිකක් අධික වීර්යයක් තියෙන පුළුවන්, පස්සේ වීර්ය සම්බර කරන්න අවශ්‍යයි. පස්සේ නිකන් ඒ වැඩේ වෙන්න දීලා ගාන්ට පවත්වගෙන යන වීර්යක් වශයෙන් යෝගාවචරයට මේ වීර්යයේ හැසිරීම හඳුන ගන්න පුළුවන්. දැන් එතකොට ප්‍රීතියක් මුලදී තිබුණ නැහැ. මොකද පද්ධතිය සකස් වෙලා තිබුණ නැහැ අපි ඉගෙන ගන්න කාලේ. මේ කාලයක් යනකොට ඔන්න ගාන්ට ඒ ටික සකස් වුණා. දැන් ඉතින් පොඩි සතුටක් තේනවා, ප්‍රමෝදයක් තේනවා. දැන් වැඩේ කරගෙන යනවා. දැන් ඉතින් මේ ප්‍රීති සාගත තත්ත්වය, සතුට සාගත තත්ත්වය නිකන් අල්ල හිටින ගතියක් තියෙනවා. හැබැයි ටික කාලයක් යනකොට මේ ප්‍රීතිය පොඩ්ඩක් හීන වෙලා උපේක්ෂාවට තැන එනවා. ඒතර අර ප්‍රීති සාගත තත්ත්වය දැන් උපේක්ෂා පැත්තට මාරු වෙනවා. ඒ නිසා ප්‍රීතිය ඒ තිබිච්ච ඕලාරික ප්‍රීතිය වෙනුවට නිකන් තෘප්තිමත් බවක් පැත්තට, සුවපත් බවක් පැත්තට, සැපවත් බවක් පැත්තට මේක ප්‍රීතිය පැත්තෙන් ගත්තොත් වෙනස් වීමකට, විකාශය වීමකට ලක් වෙනවා. පස්සද්ධිය ගත්තොත් මුලදී එහෙම කායික මානසික සැහැල්ලුවක් තිබුණ නැහැ. හුඟක් රිදුම් කැක්කුම් බහුලයි. එතකොට මේ පද්ධතිය හොඳට ඒ ටියුන් වෙලා තිබුණ නැහැ, සකස් වෙලා තිබුණ නැහැ. මේ පස්සේ ඒක තමන්ට තේරෙන්න ගත්තා. දැන් අන්න කායික සැහැල්ලුවකුත් තියෙනවා, මානසික සැහැල්ලුවකුත් තියෙනවා, ඒක පරයන්කෙදිත් තියෙනවා, ඔන්න සක්මණේදිත් දැනෙනවා, ඉදින්දා කටයුතු වලදීත් ඒ සැහැල්ලුව දැනෙනවා. එතකොට මේ සැහැල්ලු ගතිය, පස්සද්ධි ස්වභාවය හිතේ දැන් පොඩ පොඩ බලපවත්වන්න පටන් ගන්න ආකාරය. දැන් සමාධිය ගත්තොත් ඒක වෙනම පැත්තක්. මේකේ මුලදී නම් හිතේ සමාධියක් ඇත්තෙම නැහැ. පස්සේ හොඳට හිත සමාධිමත් වෙනවා. අරමුණ තුල හොඳට හිත රැඳිලා තියෙනවා. එහෙම දුවන්නේ නැහැ, වික්ෂිප්ත බවක් නැහැ. හිත හොඳට අරමුණ තුල රැඳිලා තියෙනවා. දැන් අරමුණේ විස්තර පේනවා. ඒ කාලයක් යනකොට අරමුණ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති වෙන්නේ නැති වෙන. අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තක් හොඳට වැටහෙන්න වැටහෙන්න අපි හිතමු අරමුණෙන් හිත ඉවත් වෙනවා. අරමුණ ගෙවිලා යනවා. ඒත් හැබැයි හිතේ වික්ෂිප්ත බවක් නැහැ. අර සමාධි ලක්ෂණේ තාම තියෙනවා. අරමුණ සියුම් වුණා කියලා, අරමුණ ෂය වුණා කියලා හිත වික්ෂිප්ත වීමක් නැහැ. එහෙනම් අන්න සමාධියේ තවත් මට්ටමක්. ඒ කියන්නේ අරමුණක් සහිත මට්ටමේ පවතින සමාධියයි, අරමුණ සියුමුණාම පවතින සමාධියයි, අරමුණ නොපෙනී ගියාම, ෂේ වී ගියාම, ගෙවිලා ගියාම තියෙන සමාධියයි. ඉතින් මේ ඔක්කොම එහෙනම් අර සමාධියේ එක්තරා අන්දමක විපරිණාමයක්. ඊට පස්සේ අපි හිතමු දැන් නිබිදාවක්, විරාගයක් පහළලා හිත උපාදාන වලින් නිදහස් වුණා. ඒත් හැබැයි හිත සමාධිමත්. දැන් තියෙන සමාධිය අරමුණක තියෙන සමාධියක් නෙමෙයි. අරමුණක් නැතත් හිත සමාධිමත්. ඒ සමාධිමත් බවත් සමාහට එක කුඩා ප්‍රදේශයකට සීමිත සමාධියක් නෙමෙයි, හාත්පස පැතිරිච්ච සමාධියක්. ඉතින් එතකොට මේ සමාධියේ තියෙන පුදුමාකාර ලස්සන විපරිණාමයක්, විකාශයක්. ඒ පටන් ගත්ත තැන නෙමෙයි අන්තිමට සමාධිමත් බව විකාශය වෙලා යන්නේ. පටන් ගත්තේ අපි අර අරමුණක හිත සමාධිමත් කළා. හිත නිකන් කොටු කළා පටන් ගත්තේ. අපි කියන්නේ ફોકસ කළා පටන් ගත්තේ. නමුත් කාලයක් යනකොට අරමුණු විශේෂ හිනෙමෙ දැන් අරමුණක් නැතුවත් හිත තියෙනවා පැහැදිලිව සමාහිතව. හිතට වෙන අරමුණක යන්න උමනාවක් ඇත්තෙත් නැහැ. ඒ හිතේ සමාධිමත් භාවය රැකිලා තියෙනවා. එහෙනම් මේ සමාධියෙත් තියෙනවා එක්තරා අන්දමක විකාශයක්. උපේක්ෂාව ගත්තොත් මුලදී උපේක්ෂාවක් තිබුණෙම නැහැ. මුලදී සෑහෙන ඉතින් අපිට වීරය කරන්න ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් තිබුණා. පස්සේ තමයි උපේක්ෂාව මතුවෙන්න ගන්න. දැන් ලොකු වැඩ ගොඩක් නැහැ. වැඩේ හරියට යනවා. දැන් ඉතින් ඈත් වෙන්නයි අවශ්‍ය. දැන් නිකන් වෙන දෙයකට ඉඩ දෙන්නයි අවශ්‍ය. දැන් නිකන් අර වෙන භාවනාවට ඉඩ දෙන ගතියක්.
මුලදී හදන භාවනාවක් නැත්නම් අපි කරන භාවනාවක්, පස්සේ උපේක්ෂාව හොඳට මෝරගෙන එනකොට වැඩේට වෙන්න ඉඩ දෙන භාවනාවක් නැත්නම් කෙරෙන භාවනාවක්. උපේක්ෂාවෙත් එක්තරා අන්දමක විකාශයක් තොර මේ අනුව දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම ගැන අපි සෑහෙන අවබෝධයක් තියාගන්න එක වටනවා විපස්සනාවක් වඩන යෝගාවචරයන් වශයෙන්. එතකොට දැන දැන යන්න පුළුවන්. නැත්නම් අපි බලාපොරොත්තු වෙන දැන් උදාහරණයක් වශයෙන් සමාධිය එහෙම ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුණේම රැඳෙන සමාධියක්. මුලදී ඇත්තටම අවශ්‍ය තමයි. අරමුණක් තියෙනවා, අරමුණේ හොඳට හිත රැඳෙනවා. අරමුණ වෙනස් වෙන ආකාරය දැක ගන්න පුළුවන් තරම් ප්‍රමාණවත් සමාධියක් තියෙනවා. පස්සේ පස්සේ අරමුණෙන් හිත ඉවත් වෙනවා. ඒත් හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. හිත වෙන අරමුණකට පනින්නෙත් නැහැ. ඒ සමාධිමත් භාවය රැකිලා තියෙන්නත් ඕනේ. හිතන්න ඊට පස්සේ අරමුණ සම්පූර්ණයෙන්ම හිතින් නිදහස් වුණා. හිත දැන් සාධීනව තියෙන මට්ටමක්. ලෝකෙ කිසිවක් අරමුණු කරන්නේ නැති මට්ටමක්. කිසිවක් උපාදාන නොකරන මට්ටමක්. ඉතින් එතෙන්දෙත් හිතේ සමාධිමත් බවක් තියෙනවා. නමුත් අර කලින් වගේ සමාධියක් නෙමෙයි. දැන් තියෙන නිකන් හාත්පස පැතිරිච්ච සමාධියක්. ඒක චේතෝ විමුක්ති මට්ටමක් දක්වා වැඩෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අරමුණක හිත රඳවන සමාධියයි සියලු අරමුණු වලින් නිදහස් වෙච්ච සමාධි තත්ත්වයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයේ මේ කාරණා දන්නවා නම් එයාට ඒක සැක පහළ වෙන්නේ නැහැ. මේ දන්නවා මේකේ යම්සි වෙනස් වීම වලට බඳුන් වෙනවා. සමාධිමත් බව කියන එකත් වෙනස් වීම වලට බඳුන් වෙනවා. දැන් හිතේ තියෙන නිදහස් බවට පෙළ ගැහිච්ච සමාධියක්. නිදහස් බව තුල පවතින සමාධිමත් බවක්. හිතේ පැහැදිලි බවට හොඳට පාර කපන සමාධිමත් බවක්. එක තැනකට හිර වෙච්ච ගුලි වෙච්ච සමාධියක් නෙමෙයි දැන් තියෙන්නේ. හිතේ විවෘත බවක් එක්ක තියෙන සමාධියක්. ඒ නිසා අපි ඒ කාරණා දන්නවා නම් අපිට පහසුයි මේ ගමන යන්න. මේ දහම තුල ඒ කාරණා ඉස්මතු වෙලා තියෙනවා. දැන් එතකොට මේ ඒ ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආනාපාන සති සූත්‍රය තුලදී කියලා දෙනවා. දැන් මේ බොජ්ජංග ධර්ම දියුණු කරන තවත් මට්ටමක්. ඒ කියන්නේ දැන් මුලදී තිබුණේ අර පිළිවෙලට වඩන මට්ටම. ඉතින් එහෙම දියුණු කළා දියුණු කළා යම් අවස්ථාවකදී යා හිත අනිශ්චිත බවකට ගත්තනම් උපාදාන රහිත තත්වයකට ගත්තනම් දැන් ඉතින් අර කෙරෙන පැත්තට ඉඳ දෙන්න තියෙන. දැන් ඉතින් නගලන්න දෙයක් නැහැ. අලුතෙන් සකස් කරන්න කියලා දෙයක් නැහැ. දැන් ඉතින් කෙරෙන්න ඉඩ දෙන්න තියෙන. භවනා දැන් කෙරෙනවා මට බලාගෙන ඉඳලා එන අත බලලා තකස් කරන්නයි තියෙන්නේ. කෙරෙන භවනාවට ඉඩ දීමක්. ඉතින් එතෙන්දී ක්‍රමානුකූලව බොජ්ජංග වැඩනවා කියන එකකින් එකකින් එක වැඩනවා කියන වෙනුවට දැන් බුදුරයන් වහන්සේ පොදුවේ තමයි කියලා තියෙන්නේ කොහොමද මේ කතම් භවිතාච බික්වේ සච්ච බොජ්ජංගා කතම් බහුලී කතා විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති. තවදුරටත් හිත තුළ නුවණ අවබෝධය සහ නිදහස කිසිවක් උපාදාන නොකිරීම තවදුරටත් වඩන්නේ කොහොමද? ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසංග පරිණාමින්. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසංග පරිණාමින්. දැන් එතකොට දැන් පිරෙන කාරණේ අරිට වඩා වෙනස්. දැන් යා එතකොට මේ විවේකේ නැඹුරු වෙලා හිත ලව්ව අනවශ්‍ය වෙහෙසක් ගන්නෙ නැහැ. හිත ලව්ව හිතවන්නේ නැහැ. හිත ලව්ව අනවශ්‍ය මානසිකාර කරවන්නේ නැහැ. හිතට පුළුවන් තරම් විවේක වෙන්න දෙනවා. පාඩුවේ ඉන්න දෙනවා. කරදර නොකර ඉන්නවා. ඔන්න වගේ පැත්ත. හිත දැන් කිසිවක් උපාදාන නොකර කරදර නොකර ඉන්නවනම් ඉතින් එහෙම ඉන්න දෙනවා. ආයි දඟලන්න අවශ්‍ය දෙයක් නැහැ. අරමුණක් නැති එක ගැන ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. දැන් මේ අරමුණු නැතිවීම කියන්නේ ඉතින් දැන් ඕමනාවක් නැහැ මේ වැසුරු කරන්න. මොකද දන්නවා මේවැය ගන්න දෙයක් නැහැ කියලා. මේ වැසුරු කරන්න තරම් වටින දේවල් නෙමෙයි කියලා හිත තේරුම් ගත්තා නම් එයා වැසුරු නොකර ඉන්න. ඉතින් අපිට තියෙන්නේ ආයි ඒකට ඇඟිලි ගහන්න නෙමෙයි. අපිට තියෙන්නේ පොඩ්ඩක් කරබාගෙන ඉන්නයි තියෙන්නේ. ඒ හිත අත්විඳින විවේකයට අපි අනුග්‍රහ කරන්න අවශ්‍යයි. ඊළඟ විරාග නිසිතං. ඒ විවිධාකාර අනිකුත් බාහිර අරමුණු පහළ වෙනවා. ඉතින් විවිධ රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, හිතටත් පිටින් පිට සිතුවිලි අදහස් එනවා. මේ ඒවා සම්බන්ධයෙන් හිතේ තියෙන විරාගී බව. අහවල් අරමුණු හොඳයි, මේක නරකයි එහෙම කියලා අර ලොකු වර්ග කිරීමක් කරගෙන එකක් හොඳයි එකක් නරකයි කියාගෙන යන ගතියකට වඩා දැන් තියෙන යම් කොයි දේ පිළිබඳවත් එක්තරාන විරාගී බවක්.
එකක් සම්බන්ධයෙන්වත් අමුතු ආයාස කර විශේෂත්වයක් දීලා බැලීමක් නැහැ. කොයිකත් ඉතින් එන යන දේවල් හොඳයි කියලා කියාගන්න දේවලුත් එනවා යනවා, නරකයි කියලා කියාගන්න දේවලුත් එනවා යනවා. සියල්ල කෙරෙහි එක්තරා අන්දම විරාගී බවක්. නිරෝධ නිසිතම්. එතන අලුමුණක් ඇවිල්ලා ගියා, හැබැයි අලුතෙන් අරමුණක් ආවේ නැහැ. ඒ නොපැමිණීම නිසා අත්දකිනා නිරෝධයක්. පහළ නොවීම නිසා අත්දකිනා නිරෝධයක්. ඒ අරමුණු පැත්තෙන් අපිට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්. තවත් විදිහකට දැන් හිතේ කුමක් හරි ආසාවක් පහළලා තිබුණා, ඒ ආසාව ඉවත් වුණා. හැබැයි අලුතෙන් ආසාවක් පහළ වුණේ නැහැ. ඒ නිසා අත්දකින්න නිරෝධ තත්ත්වයක්. තවත් පැත්තෙන් කියන්න පුළුවන්, හිතේ කලින් නම් නාම රූප නිරූපණය වුණා, විවිධාකාර රූප සංඥා මතු වුණා, විවිධ සද්ද ආවා, සද්ද සංඥා මතු වුණා. ඒවට හිත ගියා, ඒවත් එක පැටලුණා. ඒ එහෙම අර පැටලිච්ච හිතක් තමයි තිබුණේ. නාම රූපයක නිරතුරුව පැටලිච්ච විඥානයක්. දැන් හැබැයි නාම රූප දැන් හිත අත්හැරලා ගිහිල්ලා ඒ වුණට හිතේ පැහැදිලි බව තියෙනවා. හිත හොඳට නිකන් අනිශ්චිතව තියෙනවා. කොහෙවත් ඇසුරු කරන්නේ නැහැ. කොහෙවත් පිහිටාගෙන නැහැ. ඒ වගේමයි හිත ඇතුලේ මුකුත් නිරූපණ නැහැ. දැන් එහෙනම් ඒ විඥාණයට බැහැ ගන්න තැනක් නැහැ. ඒ විඥාණය නිරුද්ධ වෙලා. ඒ බැහැ ගන්න විඥාණය, අபிසංකත විඥාණය, අරමුණු ඇසුරු කරන විඥාණය, එහෙමත් නැත්නම් සකස් කරන විඥාණය, ඒ විඥාණ දැන් නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඒ බඳු විඥාණ දැන් පහළ වෙන්නේ නැහැ. විඥාන නිරෝධයක්. මේ විඥාන නිරෝධයක් කියන්නේ මොන තින් නාම රූප නිරෝධයක් තමයි. නාම රූපත් හිත ඇතුලේ පහළ වෙන්නේ නැහැ. ඒවත් ඔක්කොම දැන් පහළ වෙච්ච නාම රූප අපි අවබෝධයෙන්ම අතහැරලා දැම්මා. ඒකත් නිරුද්ධලා ගියා. දැන් අලුත් නාම රූප පහළ වෙන්නේ නැහැ. ඒ හිතේ පිරිසුදු බව රැකිලා තියෙනවා. හිතේ ඒ පැහැදිලි බව රැකිලා තියෙනවා. නාම රූප නිරුද්ධලා තියෙනවා. ඒතොර නිරෝධය, ඒතොර පැති ගණනාවකින් අපිට දැනගන්න පුළුවන්. ඒක පැත්තකින් කෙලෙස් යම් තාක් දුරකට නිරුද්ධලා ගිහිල්ලා, හැබැයි නැවත උපදින්න පුළුවන්. හැබැයි දැනට අත්දකින්න අනිරුද්ධ තත්ත්වය, තණ්හාව නිරුද්ධලා ගිහිල්ලා, විඥානය නිරුද්ධලා ගිහිල්ලා, නාම රූප නිරුද්ධලා ගිහිල්ලා, ඉතින් ඔන්නේ නිරෝධයට තමයි යාගේ දැන් වැඩි කැමැත්තක් තියෙන්නේ. නිරෝධයක් ඇසුරු කරන තත්ත්වයක්. ඔස්සග්ග පරිණාමින් හැම තිස්සෙම හිත එතකොට මෙබඳු ක්‍රියාවලියක් කරහා නිදහස පැත්තෙන් තමයි උද්දීපනය වෙන්නේ. හැම තිස්සෙම නිදහසට හිත පත්වීමක්. අපි දුන් දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මතක් කරනවා, චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං. මොකද දැන් එයාට ඇහැට රූපයක් ආපాతගත වුණා. ඒ අපි තුමේ ඒක ලස්සන රූපයක්. ඔන්න හිතේ මනාපයක් පහළ වුණා. හැබැයි කලින් හිත තිබුණේ අනිශ්චිතව. කලින් හිත තිබුණේ උපාදාන රහිතව. මොකක්වත් නිරූපණ රහිතව පැහැදිලි හිතක් තිබුණේ. හැබැයි දැන් ඇහැට රූපයක් දැක්කා. දැක්ක රූපෙට හිත ගියා. හිත ගිහිලා ඔන්න උපාදාන වුණා. වෙන්න පුළුවන්. ආයෙත් ඔන්න හිතේ යම් සිතුවිලි ටිකක් පහළ වෙනවා. ආයෙත් හිතේ නිමිති ගන්න වැඩේ පටන් ගත්තා. දැන් ඔන්න ආයෙත් හිත පොඩ්ඩක් කෙලස් පැත්තට නැඹුරු වුණා. දැන් ඉතින් බුදුහාඳුරෝ කියනවා, දැන් ඉතින් ඔන්න ඔතන ඉන්න එපා. ඔය පහළ වෙච්ච අලුත් තත්ත්වය සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. මේ පහළ වෙච්ච අලුත් තත්ත්වය සංකතයි. අපිම මේ සකස් කළා, කෑලි මූට්ටු කළා. අපේ රාග ද්වේෂ මෝහ මේකට එකතු කළා. හදාගත්ත තත්ත්වයක් තමයි මේ සංකත තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඔන්න ඔය සංකත තත්ත්වය තේරුම් ගන්න. ඒ වගේමයි මේක ඕලාරිකයි. මේ අලුතෙන් සකස් වෙච්ච තත්ත්වය හරි රළුයි, ගොරහැඩි, ඕලාරිකයි. අර හිටියේ කලින් හිටියේ තත්ත්වය හරි සරලයි, සැහැල්ලුයි, ප්‍රණීතයි. ඒ වගේමයි පටිසමුප්පන්නම්. මේ දැන් අලුතෙන් පහළ වෙච්ච තත්ත්වය පටිසමුප්පන්නයි. ඇහැට රූපයක් ආපාදගත වුණා. ඒ නිසා චක්කු විඥානයක් පහළ වුණා. මේ තුන නැවත නැවත ක්‍රියාත්මක වුණා. ඒ නිසා ඔන්න ස්පර්ශයක් සිද්ධ වුණා. ස්පර්ශයෙන් නිසා වේදනාවක් පහළ වුණා. වේදනාව ගැන අපි අඳුන ගන්න බැලුවා. සංඥාවක් පහළ වුණා. මේ ක්‍රියාවලිය නිසා හිත තුළ විතර්ක පහළ වුණා. දැන් ඒතරේ එතන ආසාවක් වගේ දෙයක් ඔන්න හිතේ විතර්කයක් විදිහට පහළ වුණා. ඒක තව තව වැඩුණා. උපාදානයක් වුණා. උපාදානයක් පස්සේ ඔන්න ආයිත් භව තත්ත්වයක් හැදුණා. එතන මෙතන පටිසමුප්පන්න ක්‍රියාවලියක් තියෙනවා. එතන මේ
අන්දමින් යෝගාවචරයේ තේරුම් ගත්ත නම් බුදුරයන් වහන්සේ කියනවා ඔය විදිහට තේරුම් අරගෙන අර කලින් තමන් ගත කරපු අනිශ්චිත තත්ත්වෙට හිත ගන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. ඒ කලින් ගත කරපු ඒ තත්ත්වය උපේක්ෂා සහගතයි. ඒක ප්‍රණීතයි. ඒක සැහැල්ලුයි. ඒක ශාන්තයි. ඒතර එතන තියෙන හිතේ නිදහසක්. කොහෙවත් බැඳිලා නැහැ. කොහෙටවත් කොටු වෙලා නැහැ. අරමුණකට හේතු වෙලා නැහැ. අරමුණක් ඇසුරු කරන්න ගිහිල්ලා තත්ත්වගත වෙලා නැහැ. එතන තියෙන නිදහස හිතක්. ඒ නිසා අපිට හැමතිස්සෙම එහෙමනම් මෙන්න මේ හිතේ නිදහස් භාවයට උදව් කරන ගතියක්, ඒ පැත්තට යොමු කරන ගතියක් දැන් මේ දෙවන ආන්දමේ බොජ්ජංග දියුණු කිරීමේදී බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර මේ විදිහට දැන් යෝගාචරය දියුණු කරනවා නම් එයාගේ හිත තව තව කෙලෙසුන්ගෙන් නිදහස් වේවි, කෙලෙස් බර අඩු වේවි, තව තව පිරිසුදු වේවි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔය ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී එහෙම සේක පුඤ්ඤලෙක් ඊළඟට මේක දියුණු කරන්නේ කොහොමද කියලාත් කියනවා. ඒ සේක තත්ත්වයට යාපත් වුණාට පස්සේ දැන් අරතරන් නගලන්න දෙයක් නැහැ. අනිත්‍ය දුක්ඛනාත්ම බලන්න දෙයක් නැහැ. සංගතයි ඕලාරිකයි පටිසෝපන්නයි කියලා ඒවා බලන්නත් අත්‍යවශ්‍ය නැහැ. මොකද එයාට තේරෙනවා මම හිත තියන්න ඕනේ නම් එතන ඒ තත්ත්වය තමයි හිතේ නිවීමක් තියෙන්නේ, සැහැල්ලුවක් තියෙන්නේ, සැනසීමක් තියෙන්නේ. පැතාමත් මේ හිතේ තියෙන ලැජ්ජ නැතිකමට, නැහැදිච්චකමට ආයෙත් ඔන්න හිත ගියා අරමුණක් එක්ක උපාදාන කරන්න. ඉතින් මේ වෙච්ච දේ ගැන දැන් එයාගේ හිතේ නිකන් යම් කිසි ලැජ්ජාවක්, ජුගුප්සාවක් පහළ කරගන්න කියලා කියනවා. අට්ටියති හරායති ජිගුච්ඡති කියලා කියනවා. මේ අලුතෙන් මේ හිත කරපු වැඩේ ගැන එයා කිසි අනුමැතියක් දෙන්නේ නැහැ. අපි තුන් අපි පුංචි ළමයෙකුට හරි දේ කියලා දුන්නා. අම්මා වශයෙන් තාත්තා වගේ ගුරුවරයෙක් විදිහට අපි දරුවෙකුට හරි දේ කියලා දුන්නා. මින් දරුවා දැන් හරි දේ කරන්නත් පෙළඹුණා. හැබැයි තාමත් මොකක් හරි දවසකදී එයා අර පරණ කෙලෙස් පුරුද්ද ඇවිස්සලා, ආයෙත් ඒ වැඩේ වැඩේ කරනවා. ඉතින් එතකොට අර අම්මට තාත්තට පොඩ්ඩක් නිකන් ගහන්න බයින තරම් දෙයක් නෑ, ආයි කියලා දෙන්න යන තරම් දෙයක් නෑ. පොඩ්ඩක් ඒ දිහා බැලුවත් ඇති. පොඩ්ඩක් රවල්ලා බැලුවත් ඇති. මොකද දරුවා දන්නවා මේක මේ අනුමත කරන්න නැති එකක්. මමත් දන්නවා මේක වැරදි කියලා. කියලා ඉතින් ආයෙත් එයා සකස් වෙනවා, හැදෙනවා. මොකද එයා දැන් දැනුවත් කෙනෙක්. ඔන්න ඒ වගේ මට්ටමක් තමයි දැන් සේක පුජ්‍යලයට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී. ඉතින් ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තුළ ක්‍රමානුකූලව කෙලෙස් අඩුවීමක්, ආශ්‍රව ෂේවීමක් දැක ගන්න තියෙනවා. ඉතින් ඒ එහෙම ඒ සිද්ධ වෙන නිසා තමයි දැන් සේක පුජ්‍යලයට පවා බුදුරජාන් වහන්සේ කරන පිළිවෙලක් කියලා දෙලා තියෙන ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී. සා අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන් අපි තුල හොඳ අවබෝධයක් තියෙනවා නම් එතකොට මේ සාරිපුත්‍ර සාමණේර ආශ්‍රය අපිට ඒකට ලොකු ආදර්ශයක් දීලා තියෙනවා. අපිට ඉස්සරහින් තියාගන්න කියන්නේත් ඒ ආදර්ශය. බුදුරජාන් වහන්සේම කියනවා සාරිපුත්‍ර සාමණේර ආශ්‍රයව ආදර්ශයට ගන්න කියලා. අපේ යන්න පුළුවන් ඉහළම මිම්ම තමයි සාරිපුත්‍ර සාමණේර ආශ්‍රය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ තමන්ගේ හිත කොයිතරම්නම් තමන්ට කැමති පරිද්දෙන් සකස් කරගෙන තියනවාද? හිතේ කෙලෙස් වලට කිසිම ඉඩක් නැහැ. තේ ඒ වෙනුවට උන්වහන්සේට පුළුවන් තමන්ගේ හිත තමන්ගේ වශයෙන් තියාගන්න. යම් වෙලාවකදී යම් බොජ්ජංග ධර්මයක් තියනවාද ඒකේ ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඒ වගේමයි ඒක හොඳට වැඩිලා තියනවාද කියලා දැනගන්න පුළුවන්. දැන් ඒක හොඳට තහවුරු වෙලා තියනවාද කියලා දැනගන්න පුළුවන්. යම් හේතුවකින් ඒක අඩු වෙලා තියනවා නම් ඒකට හේතුවත් උන්වහන්සේ දන්නවා. ඒ නිසා අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම කියන්නේ හොඳ මේ ක්ෂේත්‍රයක් අපිට තව තව තේරුම් ගන්න වටිනා ක්ෂේත්‍රයක්. ඉතින් සාද ධර්ම දේශනාව තුළින් මේ සාරිපුත්‍ර සාමණේරයන්සේ අපිට මේ දෙන අවවාදය අපිටත් තේරුම් ගිහිල්ලා වැටහිලා අපි වඩන විපස්සනාවටත් මේ කුසලතාවයන් එකතු කරගන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ කමඨහන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. වන්දිය මහත්ය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ ස්වාමීන් වහන්සේ දැන් අද දේශනාවේ දැන් සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේට අවශ්‍ය විදියට බොජ්ජංග කොටස් කොටස් වෙන් කරගෙන වතු කරගෙන ඒවා ප්‍රබල කරගෙන
ඉන්න තියෙන හැකියාවක් ගැන මේ කතා කරේ. එතකොට දැන් අපි දැන් සිත විවේකීව ඉන්නකොට ඇත්තටම ඒ තුළ බොජ්ජංග තියෙනවා කියන එක විශ්වාසයි. ඒ බොජ්ජංග ධර්ම ටික තමයි තියෙන්නේ කියන එක. නමුත් අපිට උචේක බොජ්ජංගය එතනදී අපි හඳුනා ගන්න ගියත් එතකොට ඒකත් ඇත්තටම සිතට දෝමනස්සයක් මොකක් වෙනවද අපි එතනදී අපි මහිතන්න ඒක තමයි අපිට තියෙන වෙනස. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් රහත් වෙලා කරන වැඩක් තමයි මට නම් තේරෙන්නේ මේ කරන්නේ. අපි අපි කරන්න ගියාම දැන් අපි රහත් වෙලා නැතුව මේ දේ කරද්දී අපිට නිකන් මෙතෙන්දී නිකන් අර පුජ්‍යල භාවයේ මතු වෙන්න පුළුවන්. නැත්නම් අපි නිකන් ඕන්ට වඩා ඇඟිලි ගැහිමක් කරන්න පුළුවන්. ඒ වගේමයි අපි තුල මාන්නයක් එහෙම ඇති වෙන්නත් පුළුවන්. මම නිකන් ඕන්ට වඩා ස්මාර්ට් වෙන්න යනා වගේ දෙයක් එතකොට තියෙන්නේ. එතන අර මමත්වයක් මතු වෙලා පුජ්‍යල භාවයක් මතු වෙලා එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් දැන් අර දැන් මේ සාරිපුත්ත රහතන් වහන්සේ ගැන තියෙන විශේෂත්වයක් තමයි මට තේන්නේ මෙතන උන්වහන්සේ රහත් වුණාට පස්සේ එතන පුජ්‍යල භාවයක් මතු වෙන්න විදිහක් නැහැ. උන්වහන්සේ තමන්ගේ හිත නිකන් අර සම්පූර්ණයෙන් තම වසඟේ පවත්වා ගැනීමක් නේද? දැන් මේ උන්වහන්සේගේ හිතෙත් විවිධ ධර්මතා මතු වෙනවා. හැබැයි උන්වහන්සේට ඒවත් කැමැති කැමැති පරිද්දෙන් හසුරව ගන්න පුළුවන්. දැන් ඔය වෙනම පැත්තක් පෙන්නනවා ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදීත් මේ රහතන් වහන්සේට. ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ රහතන් වහන්සේ පැත්තෙන් කියන්නේ උන්වහන්සේ බුදුහාඳුර කියන මේ යම්කිසි මනාපයක් පහළ වෙන තැන අවශ්‍ය නම් මනාපයක් පහළ කරගන්නත් පුළුවන්. අවශ්‍ය නම් අමනාප තත්ත්වයක් කියනකොට නිකන් උපේක්ෂා තත්ත්වයක් පහළ කරගන්නත් පුළුවන්. එතකොට මේ ඒ කියන්නේ හිතේ ඇති කරගන්නා මේ සතුට උපේක්ෂා සහගත තත්වයේ කෙනෙක් උන්වහන්සේගේ අතේ දැන් තියෙන්නේ. අපිට වෙන්නේ ඒක හුඟක් වෙලාවට අපේ තියෙන තාම රාග ද්වේෂ මෝහ තියෙන නිසා අපේ තාමත් මේ එක එක අරමුණක් සම්බන්ධයෙන් යම්කිසි විනිශ්චයක් තියෙන නිසා අපේ හිතවල නිකන් નિરાයාසයෙන් කැමැති අකමැති තත්ත්ව පහළ වෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙකුට එහෙම එකක් නැහැ. උන්වහන්සේට අවශ්‍ය නම් නිකන් සතුටින් ඉන්න ඕන නම් එහෙමත් ඉන්නවා. උපේක්ෂාවෙන් ඉන්න ඕන නම් එහෙමත් ඉන්නවා. එතකොට අර තමන්ට ඕන විදිහට හිතේ සතුට හෝ උපේක්ෂාව පවත්වන බලපවත්වන තත්ත්වයක් තමයි පැහැදිලි කරන්නේ. ඒකදී අපිට අත්දකින්න පුළුවන් ඇත්තටම දැන් අපිට ඕන නම් සති සම්පොච්චංගයේ ඉස්සරහට ගන්න පුළුවන් මේ විවේකී ඉන්නකොට. ඒකමම ටිකක් අත්දකලා තියෙනවා සතිය. එතකොට සතිය හොඳට තියෙන බව සතියම දන්න. ඒ වගේ එකක් තියෙනවා. විශේෂ අරමුණක් නැහැ. සතිය තියෙන බව සතිය දන්න ගතියක් තියෙනවා. ඒ වගේම තව පුළුවන් සමාධිය ඉස්සරහට ගන්න. එතකොට මේ දෙක නම් සමාධිය ඉස්සරහට ගත්තාම අනිත් ඒවා දැනෙනවා. නමුත් සමාධිය ඉස්මතු වෙලා සතියට අහු වෙනවා. ඒ වගේ දෙකක් විතරක් පුළුවන්. නමුත් අනිත් ඒවා වීරිය ගැන ටිකක් අමාරුයි කියන්න. එහෙම අර ඒ වගේ අත්දකම තියෙනවා. එතකොට තව ස්වාමීන් වහන්සේ දැන් දැනෙන දෙයක් තමයි අපි කවුරු හරි අහපු ප්‍රශ්නයකට අනුව අපිට දැන් ත්‍රිපිටකයේ සූත්‍රය පෙරලලා බලලා ඒකට අදාළ කරුණු මොනවද කියලා එයාට කියා දෙන්න හරි අපි සිත යොමු කරන එක ඒකටත් දැන් ඇත්තටම හරි වෙහෙසක්. ඒකත් දුකක් හැටියට. දැන් දුක සහ දුක ඇති වෙන තැන තමයි දැන් සතියෙන් පෙන්වලා දෙන්නේ. ඒ වගේ දේවල් නොකර අර විවේකයටම ඵලයන් කියන ගතියක් තමයි තියෙන්නේ. ඔව් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඒක. මොකද ඒ කියන්නේ විවේකයට බර වෙන ගතිය අනිවාර්යෙන් ඒ කියන්නේ පෙන්නුම් කරනවා. දැන් විවේක නිසිතං කියලා අදත් අපි කතා කළේ නේද? ඒ කියන්නේ ඒක නරක දෙයක් නෙමෙයි ඉතින්. ඒක එහෙමම තමයි. අර කලින් තරම් කැපිලා පේන්න දෙගලිලක් නටන්න මේ වැඩ කරන්න කියලා ඉතින් අර එහෙම අමුතු ලොකු මේ දෙගලිලි ගතිය වෙනුවට නිකන් තමන්ගේ පාඩුවේ ඉන්න වැඩ තමන්ගේ වැඩක් බලා ගන්න ආකල්පයක් තමයි මතුවෙන්න තියෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. ඒක දහමට අනුවත්
ඒ විදිහට තමයි බුදුරහමඳුර පෙන්ලා තියෙන්නේ එහෙමම තමයි. ඉතින් මට එතකොට හිතුණ දැන් ඔබ වහන්සේලා ඔය කරන කාර්යයද ඔබ වහන්සේලාට එහෙම වෙහෙසක් දැනෙන්නේ නැද්ද? මොකක් දැනෙන්නේ නැද්ද කියලා. මටත් දැන් මෙහෙම හිතෙලා තියෙනවා. දැන් ඇත්තටම මේ දැන් උදාහරණයක් වශයෙන් දැන් මට වෙච්ච දේ ගත්තෙන් පැත්තෙන් ගත්තොත් ඉතින් මමත් ඔහේ පැත්තටලා ඉඳ තමයි ලොකු සානංශේ මාව ඇදලා දැම්මේ මේ එක එක වැඩ කරන්න. ඉතින් මේ මට තේරුණා පස්සේ දැන් ඒ වැඩ කරද්දී තව කෙනෙකුට කියලා දෙද්දී ඒ තුලත් යම්සේ නුවණක් වැඩෙනවා. ඒ තුලත් අපි තව තව සාකච්ඡාමය මාර්ගය තුලින් ගොඩාක් අපිට මේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද ඒ කියන්නේ තියෙනවා. මොකද අපි මොකක් හරි එක පැත්තකින් ගිහලා හිතේ පොඩි දියුණුවක් ඇති කරගත්තට තව පැති ගොඩක් තියෙනවා. එක එක අය තව තව මේ විවිධ පැති වලින් යනවා. ඒගොල්ලොත් අර වගේම යම්සි ප්‍රතිඵලයක් භුක්ති විඳිනවා. එතකොට ඒ අර ධර්මයේ පිළිබඳ හරි පුළුල් අවබෝධයක් එන්න ගන්නවා. ඒ නිසා එක පැත්තකින් නුවණ දියුණු වෙනවා වෙන්න කියනවා කියන්න පුළුවන්. මොකද ධම්මවිචය පැත්ත දියුණු වෙන්න සුතමේ ඥානයත් එක පැත්තක්. චින්තාමේ ඥානයත් එක පැත්තක්. දැන් අද අපි ඇත්තටම කතා කළේ ධම්මවිචයේ භාවනාමය පැත්තක් විතරයි. නමුත් ධම්මවිචයේ දහම තුලම පෙන්වන අපි පොතක් පතක් බලද්දි වේවා ඒ වගේ හොඳට විමසීමක් එහෙම කරද්දී අනිවාර්යයෙන්ම මේ එතන ධම්මවිචයක් වැඩෙන හැටි කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි ලඝු කරන්න නරකයි ධම්මවිචය කියන එක මේ භාවනාවේ පැත්තකට පමණක්. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ හිත නැවතර විතර්ක බහුල කළා කල්පනා කර කර ඉන්න පැත්තට ආයි හිර වෙලා නවත්ත ගන්න බැරි තරම් හිත ධර්මයේම කල්පනා කර කර ඉන්නවා කියන එක ගත්තොත් ඒකත් වැරදි. ඔව් එහෙම යන්නේ නැහැ. ඔව්. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි. වහන්සේට තුරුවන් සරණයි විදුක් බව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. 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 ඊළඟ දහම් ගැටලුව අශ්විනිට ඉදිරිපත් කරන්න පුළුවන්. තරන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව මම ඇහුවා. ඒකේ අවසානයේදී ඔබ වහන්සේ කිව්වා ශරීරික මරණ වහන්සේ සමාගයේ සිට තව රසගේ පවත්වනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මම අහලා තියෙන්නේ මේ සංස්කාර ඔක්කොම අනාත්ම ස්වභාවයෙන් යුක්තයි සමංග රසගේ පවත්වන්න බෑ කියලා. එතකොට මේ අරහත් ත්වයටපත් වෙනකොට ඒක වෙනස් වෙනවා. එතන වෙනස් වෙනවා කියනට වඩා ඒක උන්වහන්සේ තද මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ ඒ බුදුරයන් වහන්සේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ විස්තර කරන හැටි මේක චුට්ටක් බලමු. මේ එතකොට ඔබ පැහැදිලි. දැන් උතන උදාහරණයක් වශයෙන් කතංචානන්ද අරියෝ හෝති භාවිතින්ද්‍රියෝ. එතන මේ බුදුරයන් වහන්සේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී කියලා දෙනවා මේ භාවිත ඉන්ද්‍රිය මට්ටමකටපත් වෙච්ච. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ කොහොමද තමන්ගේ ඉන්ද්‍රයන් පරිහරණය කරන්නේ. ඇස් කන් ආසාදී ඉඳුරන් පරිහරණය කරන්නේ. ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපන් දිස්සා උපජ්ජති මනාපං. උපජ්ජති අමනාපං. උපජ්ජති මනාප අමනාපං. දැන් එතකොට මේ අර ස්වභාවයෙන්ම හිතේ සතුටක් දොම්නස්කතියක් එන්න පුළුවන්. දැන් දොම්නස් කියන අපි මේ පෘථග්ජනයෙකුට පහළ වෙන දොම්නස්කතිය කියන අමාරුයි. නමුත් අර ඒ ස්වභාවික සතුටක් දුකක් ඒ වගේ තත්ත්වයක් දැන් උන්වහන්සේට ඇති වෙන්න පුළුවන්. හැබැයි සෝ සචේ ආකාංකති පටික්කූලේ අපටික්කූල සංඤී විහෙරේ යන්ති අපටික්කූල සංඤී තත්ත විහෙරති. දැන් හිතන්න සාමාන්‍ය පිළිකුල් සහගත දෙයක් දැක්කේ. දැකපු දේ සමාහලාවට නිකන් ජුගුප්සාවක් දනවන පිළිකුල් සහගත දෙයක් දැක්කේ. එතකොට උන්වහන්සේට අවශ්‍ය නම් ඒකට පිළිකුලක් ඇති කරගන්න නැතුව ඉන්න. ඒක උන්වහන්සේට කරන්න පුළුවන්ලු. අපටික්කූල සංඤී තත්ත විහෙරති. ඒතර පිළිකුලක් හිතේ ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් මේ පිළිකුල් සහගත தත්වයේ සත්වයේදිත් සජේ ආකංකති අපටික්කූලේ පටික්කූල සංඤී විහරಂತಿ පටික්කූල සංඤී தත්ව විහෙරති. යම් වෙලාවකදී පිළිකුලක් නැති දෙයක් ගැන හැබැයි පිළිකුලක් සහිතව මේකේ ආදීනව දකිමින් ඉන්නවම නම් ඒකත් කරන්න පුළුවන්. සතේ ආකංකති පටික්කූලේ ච අපටික්කූලේ ච අපටික්කූල සංඤී විහරಂತಿ අපටික්කූල සංඤී தත්ව විහෙරති. යම් පිළිකුල් සහගත දෙයක් වේවා පිළිකුල් නැති දෙයක් වේවා මේ දෙකම විශේෂෙහි ඒ පිළිකුලක් නැතිව වාසය කරන්න ඕන නම් එහෙමත් ඉන්න පුළුවන්. සචේ ආකංකති අපටික්කෝලේජ පටික්කෝලේජ පටික්කුල සංඤී විහෙරಂತಿ පටික්කුල සංඤී තත විහෙරති. ඒ වගේමයි පිළිකුලක් දනවන දෙයක් වේවා නැති දෙයක් වේවා මේ දෙකම කෙරෙහි පිළිකුලක් ආකාරයෙන් බලමින් ඉන්න අවශ්‍ය නම් එහෙමත් ඉන්න පුළුවන්.
සචයාකංතකති පටික්කූලංච අපටික්කූලංච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහෙරෙය්‍යං සතෝ සම්පජානෝති උපෙක්ඛකෝ තත්ත විහෙරති සතෝ සම්පජානෝ. පිළිකුළු වශයෙන් දකින්නෙත් නැතුව එහෙම පිළිකුලකින් තොරව දකින්නෙත් නැතුව නිකන් බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව හිත උපේක්ෂා සාගතව පවත්වන්න අවශ්‍ය නම් එහෙමත් ඉන්න පුළුවන්. ඉතින් මේකට සාමාන්‍යයෙන් කියන්නේ රහතන් වහන්සේ සතු විශේෂ විකුර්වණයක් කියලා වගේ වචනයක් යෙදෙනවා. උන්වහන්සේ තියෙන විශේෂ ශක්තියක්. උන්වහන්සේ නිකන් හිත පිළිබඳ එක්තරා අන්දමක අධිපති තත්වයක් තියෙනවා. ඔහු කැමති විදිහකට හිත පැවැත්වීමේ හැකියාවක් උන්වහන්සේට තියෙනවා. හිත හසුරුව ගන්න පුළුවන්. දැන් හිතන්න අපිට වාහනයක් තියෙනවා නම් වාහනේ අපිට හසුරුව ගන්න පුළුවන් නේ. මේ ඒ පාරෙන් යන්න ඕන නම් ඒ පාරෙන් යනවා. මේ පාරෙන් යන්න ඕන නම් මේ පාරෙන් යනවා. ඉතින් අන්වාගේ තත්ත්වයක් තමයි මෙතන කියලා දෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මම මාස 10 කතරම දැන් සතිමත් භාවනා කරලා මේ අර සමන් ගැන බලන්න ඕන කිමින් බලලා තේරුම් ගන්න එකක් තියෙනවා. ඉතින් මේ මගේ සිහිය මදි, නුවණ මදි, ඉතින් වීර සම්ප්‍රාප්තය නෑ, අල්පාබාධ රහිත බව මදි, සුත්තමය ඥානයත් මදි, චින්තාමය ඥානයක් නෑ, භාවනාමය ඥානයක් නෑ. ඉතින් සවනසතර පොලිපරේෂන් වෙන්න මම මේ හොයලා බැලුවා මොනවද හේතු කියලා. මට තේරෙන විදිහට නම් මේ පංච නීවරණ වලින් ගත්තාම කාමච්ඡන්දයයි උද්ධච්ච කුක්කුච්චයයි තමයි ඒකට ගොඩක් උදව් කරන්නේ. ඉතින් මේවා තමයි මගේ දුර්වලතා විදිහට මම අඳුරගත්තේ. ඉතින් සවනහස මේ ඔක්කොටම මේ පොදුවේ මට උපදේශයක් දෙන්න ඕනේ. ඔය ටෝක්ටි දැනගත්තේ අද්දක දෙයක්නේ. අපිට දැන් අනිත් අයව දන්නෙත් නෑනේ, මට මේම දුර්වලතා තියෙනවා කියලාවත් දන්නේ නෑ. අනිත් අය නිකන් ඒවා හරි කියලා හිතාගෙන ඔහේ නිකන් ඒ වැරදි ටිකත් එක්කම යන ගතියනේ තියෙන්නේ. අපි දැන් මේ දහමකට පිවිසලා මේ අපේ හිත දිහා බලලා මේ දුර්වලතා තියෙනවා, ඉතින් මේ ටික හදා ගන්න ඕනේ කියලා ඉතින් අපිට ලොකු උනන්දුවක් ඇතිලා තියෙනවා. ඒ නිසා කාටවත් එකපාර්ට සියලු හැකියාවන් ඉස්මතු වෙන්නේ නෑ. ඉතින් අපි අරන් ආපු ශක්තියට අනුව ඉතින් අපිට දඟලන්න සිද්ධ වෙනවා. අපිට යම්සේ වෙහෙසක් උනන්දුවක් වීරයක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ගැන මේ පසුතැවෙන්න දෙයක් නැහැ, අධෛර්ය වෙන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ ඉන්න තැනින් පටන් ගන්නයි තියෙන්නේ. ඉන්න තැනින් පටන් අරගෙන ටික ටික කරගෙන යන්න අපිට කියන්න බෑ අපි හැමෝම එක මට්ටමකට එනවයි කියලා. ඊට වඩා ඉතින් අපිට පොඩ්ඩක් අර හිටපු තැනට වඩා ඉස්සරහට යන්න පුළුවන්. ඒ ගැන සතුටු වෙන්න. ඒ කියන්නේ මෙහෙම දැන් අඩුතරමින් මට මගේ හිත දිහා බලන්න පුළුවන්. හිතේ සතිය තියෙනවද කියලා මට දැනගන්න පුළුවන්. හිතේ නැත්තම් නීවරණ තියනවාද කියලා මට දැනගන්න පුළුවන්. ඔන්න ඔය හිත දිහා ආපස්සට හැරිලා බලන්න පුළුවන් ගතිය. හිත දිහාම අඩියක් පස්සට අරන් බලන්න පුළුවන් ගතිය ලොකු දෙයක්. ඒක අපි මේ භාවනාවක් දියුණු කිරීම නිසා අපිට ඇතිවෙච්ච ලොකු කුසලතාවයක්. ඔන්න ඩිසෙන්ටරින් කියලා එහෙම වචනයක් පාවිච්චි කරනවා මේ වෙස්ටර්න් සයිකොලොජි වල. ඒ කියන්නේ මේ අපි ඒකේ බැහැ ගන්න නැතුව, ඒකේ හිර වෙන්න නැතුව, ඒකේ වහලෙක් වෙන්න නැතුව, ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා බලන්න පුළුවන් හැකියාව. ඒක සුවිශේෂී හැකියාවක් අපිට මේ ඇතිලා තියෙන්නේ. ඉතින් ඒකත් දැන දැකගෙනක යන්නයි තියෙන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න. ඕකේ අපිට මේ දැන් තියෙන්නේ මේවා මෙහෙම දුර්වලතා තියෙනවා. ඉතින් ඒ ගැන අපිට දුක් වෙන්න දෙයක් නෑ. අපිට තියෙන හැමදාම අර අපි මූණ හොදනවා වගේ ඉතින් අපි සක්මනටත් යනවා. මූණ හොදනවා වගේ ස්පර්යංගටත් යනවා. දිගට ඉතින් තමන්ගේ වැඩේ කරගෙන යන්න. පොඩ පොඩ ඊට පස්සේ හිතේ තියෙන දුර්වලතා ටික මගහැරලා ටික ටික තමන් ගැනම තමන්ට විශ්වාසය ගොඩනගන්න පුළුවන්. එහෙම ස්වාමීන් වහන්සේ, සානස අවසාන වශයෙන් උපහාසකින් අහන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ කාරණය අහන්න සුදුසුදු දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පඤ්ඤාවන්තසංගමෝ නායනමෝ උපඤ්ඤස්ස කියලා. එතකොට උන්වහන්සේ කියන එකෙන් මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තින්ටයි නුවණැත්තන්ට නොවේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයිනේ. ඒක අපි ඔක්කොම පිළිගන්න. එතකොට උන්වහන්සේ මොකද්ද දේශනා කරේ දුෂ්ප්‍රඥයට වඩන්නේ කියලා? නැහැ, මේ ධර්මයේ නැත්නම් ධර්මයේ තියෙන ප්‍රඥාවන්තින් විතරක් නෑ. එහෙම ප්‍රඥාවන්තයට විතරයි කියනට වඩා අපිට ප්‍රඥාව වඩා ගන්න පුළුවන් මාර්ගයක් කියලා තියෙනවානේ. දැන් අපි කාටවත් එකපාර්ට්ටම ඔය කියන බුදුහාඳුර පෙන්වන ප්‍රඥාව නැහැ. يعني අපි දැන් මේ කතා කරන ප්‍රඥාව විපස්සනා ප්‍රඥාවක් අපිට මුල් කාලේ තිබුණේ නැහැ.
අපි ඉතින් ඔය අම්මත් එක්ක තාත්තත් එක්ක ඔන්න පන්සලට ගියා, මලක් පහනක් පූජා කළා, ඉතින් ඔන්න පෙරහැරකට ගියා. ඉතින් ඒ වගේ ඉතින් අපිත් පුංචි කාලේ ගත කළේ. ඒ නිසා අපි කවුරුවත් සතුව එහෙම මහා ප්‍රඥාවක් තිබිලා නැහැ. උපන් ප්‍රඥාවක් තියෙන්න පුළුවන්, යාගේ සතු යම්සි උපන් ප්‍රඥාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒක තිබුණයි කියලත් ප්‍රමාණවත් නැහැ. මේ විපස්සනාවක් අමුතුවෙන් වඩන්න වෙලා තියෙනවා. ඇතැම් කෙනෙකුට විතරයි එහෙම ලොකුවට දඟලන්නේ නැතුව ඒ ප්‍රඥාව පහළ වෙන්නේ. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට නම් කල්ප ගණන් තිස්සේ ඒවම දියුණු කළා දියුණු කළා, වචනේ දෙක ඇහෙනකොට සෝවන් වුණා. ඉතින් අපිට එහෙම එකක් නැහැනේ. සාරිපුත්ත සාන්නාසර ඒක තියෙනවා. ඉතින් ඒ නිසා අපිව අදිතක්සේරු කරගන්නවා නම් මටත් මේ බණ අහපු ගමන් මම සෝවන් වුණා කියලා ඒකත් ඉතින් මං හිතනවා මුලාවක් කියලා. ඒ වගේම අපි අවතක්සේරු කරගන්නවා නම් මම මෙච්චරත් බම් බණ ඇහුවා තාමත් මං රහත්ුනේ නැහැනේ, තාමත් මට මේක උනේ තේරුනේ නැහැ කියලා ඒකත් ඉතින් වැරදි. අපිට තියෙන වැඩේ කරගෙන යන්න. ඒ නිසා දැනට අපිට මේක උනේ නැහැ, අරක උනේ නැහැ, අරක නැහැ, මේක නැහැ කියලා අපි පසුතැවෙනවට වඩා පොඩ පොඩ කරගෙන යන්න අපි ඉන්න තත්ත්වයට වඩා ටිකක් හරි එතකොට වැඩිවීමක් වෙනවන්නේ. අපි මුකුත් නොකර හිටියොත් ඕකවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැනට තියෙන උද්‍යෝගය හොඳයි, දැනට තියෙන අවංකකම හොඳයි. ඒ තමන්ත තේරෙනවනේ දැන් මේකයි දැන් හිතපත් වෙලා තියෙන தත්ත්වේ, වැටලා තියෙන වලේ ප්‍රමාණය වෙන්නේ මෙච්චරයි කියලා අපිට තේරෙනවා නම් එහෙනම් ඉතින් වලෙන් ගොඩ එන්නත් පුළුවන්. ඒ විශ්වාසය තියාගෙන කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට ගොඩාක් ස්තුති, ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඊළඟ ගැටළුව හයාති මනුරම මහත්මයා මොකක්ද? දැනුවත් වෙන එක සහ අර දේවල් ඇතිවෙත් නැති වෙන කියන එක දෙකම එකතු වුණා කියන එක කලකට අත්දැකලා ඊට පස්සේ ඒකම තව බොඳ වෙලා කියන්නේ බොඳ වෙලාවක ගොඩක් වෙලාවට කියන සමහර මුකුත්තියක් දැන නැහැ වගේ එකක්. ඒකම සමාජලාට අර දේවල් බොඳ වෙන එක ගැන පොඩි බල පැත්තකින් බලන වගේ කතියක් තියෙනවා. මේවා මෙන්න මේව තමයි කියන එක බොඳ වෙන්නේ. එක සංහස එක සැරයක් අර කියන්නේ අර කාලෙකට ඉතිරි මතු වුණ දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මේක හොඳ නෑ මතු වෙන්න කියලා ඒ කාලෙ හිතන් හිටිය එක. එතකොට ඒක ඒ වෙලාවට වුණා මේක හෙලි කරන්න කියන එක. මොකද හෙලි කරනකොට අර දැන් අනිත් අය මොනවද හිතන්නේ මං ගැන, මේක හරහා මමත් නිකන් කැඩිලා යන එකක් වගේ වෙනවන්නේ කියන එක හරහා මේක හෙලි කරන්නම් කියන එකක් මතුවෙලා ඒක මම මේ ස්වභාවයක හෙලි කළා. එතකොට දැන් සමහර අනිත් අය විනිශ්චය කරන එක අතරා අර ඒකත් ඒ වෙලාවේ දැන් වැඩසටහන ඉවරුණත් ඒකත් දෙයක් අර ඉන්නා ඒකත් අර මතුවෙන කැරියෝ ටිකත් එක්ක බැලුවා. එතකොට මේ අර ඒක අර ඒ ආපු දේ හරහා යන වෙහෙස එන්නේ අඩු වුණා. නිකන් බල බිඳුනා වගේ. ඒකම අර සියුම ගොඩක් ඈතින් තමයි මේ දැනුත් ඒ කියන්නේ මේ දේවල් බොඳ වෙන්නේ. ඒවයි හරියට අර බරගතිය අයින් වෙලා වගේ. ඒකට බරගතිය තිබ්බනම් ඒක මොකක් හරි ඒ කියන්නේ අයින් වෙලා ඒක කැල්ලක් බරගතිය තියන් කැල්ල අයින් වෙලා වගේ ඉන ඒ දේවල් වල. ඒකම අර දේවල් දැන් ඊට පස්සේ දැන් මේක නිකන් ලාවට එන අපිට කියන්නේ මේ ආවේ නම මතු වුණාට පස්සේ මතු වෙන්නම නැතුව ගියා. ඒකම දැන් පස්සේ ළඟකදී දැක්ක එක වෙනත් ස්වරූපයකින් මතු වෙනවා. ඉතින් එතකොට මතක් වුණ එක ආලිතුන් දේශනාවක මේ කයකා මිස් මූණු බැඳගෙන එන වෙනස් වෙනස් විදියකට ඉතින් මේ ඒ වගේ එකක්ද එතකොටත් මතු වුණා මේක හිලි කරන්න කියන එක. එතකොට දැන් සොයනස් මේක දැන් මෙහෙම තේවලකට ඒක ශබ්ද ඒ වගේ ඒක හරවන එකක් වෙහසක් ඒක චිත්ත විල්ලක් එහෙම එකක් මේක ඇතුළේ වැඩ කරන්නේ නැහැ. එතකොට ඒක පොඳද නරකද කියන එකකුත් නෙමෙයි යන්නේ. දැන් ඒක මතු වෙනකොට ඒක ඉබේම ඒක ස්වභාවය එකක්ත් එක ඉන්න එකක් තියෙනවා. එතකොට ඒ දැන් මේක මතු වෙන්නේ මතු මේක හෙලි කරන්න කියන එක මතු වෙනවත් එක්කම ආව එකක් තමයි නෑ හෙලි කරන්න ඕනේ නෑ කියන එක. එතකොට හරි ඒ දෙක අතර පොඩි මේ සටනක් වගේ තිබුණා. දැන් මේක එහෙම වෙනකොට ඒ හෙලි කරන්න බෑ කියන එකත් ඇතුළත බලුවාම තියෙන එකක් තමයි මේකට මේක එන්නේ අර අනිත් අයට අර ඉදිරිපත් කරපුවාම අර මේ මෙහෙම එකක් තාමත් තියෙනවද කියලා සමහර දැනගන්න තුළ ඇති වෙන මමත් ඒ පොඩි කැලලත් ඒකද කියන එකක්. ඒකම අර වචන වලට හරවන්න තියෙන අකමැත්තක් ඒ කියන්නේ ඒකත් වෙහසක් වගේ තියෙන ගැටියක්. මේක දැන් වචන කරන්න ඕන
මේක යම් කිසි මට්ටමකින් හඳුනා ගැනීමක් වෙලා තියෙනවා තාමත්. ඒ වුණාට ඒක දැන් කෙනෙකුට කියන්නේ මේක වචන කරගන්න ඕන. ඒකට තියෙන වෙහස කියන මේ දෙකම මර්ජ් වෙනවා වගේ. අනිත්‍ය දැනගන්නේ දෙක නේද? හොයාගන්න බැරි වුණා. ඒතකොට සටනින් දෙන මේක හෙලි කරනවා කියන එක. ඉතින් ඒක මම වාර්තාවකින් හෙලි කළා. එතකොට එහෙම හෙලි කළාට පස්සේ මතු කළා දුන්නේ තමයි පැත්තක දේවල් මෙහෙම යනකොට පැත්තකට යනවා දේවල් එහෙම හොඳ නැක කියලා තෝරන්න. දැන් එහෙම දෙයක් තමයි වෙලා තියුනේ. ඒ වුණාට දෙක දෙයක් තමයි සවිනහසය. තාම ඒර පොඩියට වුණත් සමහරලාට ඒක තිබුණත් නැතත් එක වගේ. يعني තිබුණත් එකයි නැතත් වගේ. ඒ වුණාට ඇතුළත තියෙන ඕනවට චූටි අරක පොඩි වෙහසක් වගේ දැනෙනවා. يعني අපහසුවක් වගේ ඒක මතුවීම ගැන. ඇතුළත නිකන් පොඩි තාම ගැටියමක් තියෙන හින්දා මේක අඳුනගත්තේ. මම කියන්න යන තරමට යන්නේ. ඒක අඩුපාඩුව තාම තියෙනවා කියන එක තේරුණා. ඒක මාවෙතත් තාම මෙහෙම හෙලි කරන්න කියලා එන එකත් තරහා නිකන් උබුලද්ද කියන එක මොකද්ද මේ? ඒක වචනේ කරලා ආයෙ විහිසට ගන්න හදන එක. ඉතින් ඒ අධ්‍යක්ෂ මහරා තේරුම් ගසනවාසේ එහෙම දැන් අර ඒක පැත්තක වෙලා නිහය නිදන් ඉන්න එකක්. ඒකත් නිකන් මේ මොකක්ද ඇඳි දෙහිල්ලක් කරන්න හදපු එකක් නේද කියන එක මෙහෙම මෙහෙම දේවල් මතුවෙනවා කියලා හෙලි කිරීමක් කරන එකට යන එක දැන් වෙහසක් නේද කියන එක තමයි මතුවෙන්නේ. මේකේ අඩුපාඩුවක් තියෙනවා සරණාස පෙන්නලා තියෙනවා. ඇතර මට මතක් වුණේ ඔහු කියද්දි අර අපේ ලොකු සානංශ කියන ඔය තාවෝයිසම් වල තියෙන ප්‍රකාශයක් what is expressible is not eternal තාවෝ කියලා. ඉතින් මොකක් හරි දෙයක් අපි ඔය වගේ නිකන් වචනයට නංවනවා නම් අපේ හිතේ තියෙන අත්දැකීම අපි ලබන අත්දැකීම අපි යම් විදිහකට වචන වලට නංවනවා නම් ඒක eternal තාවෝ නෙමෙයි කියනවලු. ඒ කියන්නේ මේ ඊටාම සුවිශේෂී අපිටම මේ தත්වයක් ඒ වගේ අර වචන වලට නම් ගන්න අපහසුයි කියන එක තමයි එකින් කියවෙන්නේ. අපිට ඒක ප්‍රකාශ කරන්න හරි අමාරුයි. වචනෙට නම් ගන්න බෑ. වචනෙට නම් ගන්න බැරි නම් ඉතින් ඒ කියන්නේ වඩා හොඳයි කියන එක තමයි ඉතින් කියන්න වෙන්නේ. මොකද යම්සි අත්දැකීමක් තියෙනවා අත්දැකීම වචනෙට නම් වෙන එකත් මහ වෙහෙසක්. මහ කරදරයක් නම් වන්නත් අපහසුයි. ඒ නිසා ඒකේ වැරද්දක් නෑ මට නම් හිතෙන්නේ. මොකද ඔය මේ ඔය සංඥාවල විපාකේ තමයි පෙන්වන්නේ බුදුහාඳුරෝ මේ වෝහාර වේපක්කාහම් භික්කවේ සංඤං වදාම. නිබ්බේධික සූත්‍රයේදී එහෙම ඕක කියවෙනවා. අපි යම් යම් දේවල් අඳුන ගන්නවා අඳුන ගන්න දේ අපිට ඔහෙ දරාගෙන ඉන්න බැරුව අපි අනිත් පැයට කියන්න යනවා. එතකොට ඒක කියන්න අපි භාෂාවක් හදා ගන්නවා. වචන හදා ගන්නවා. යම් යම් ඉංගි නිමිති හරහා අපි අනිත් කෙනාට අපේ අදහස අපි හෙළි කරන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි ලොකුවට හිතේ සංඥා පහළ වුණේ නැත්තම් නිමිති පහළ වුණේ නැත්තම් ඉතින් ආ හෙලි කරන්න දෙයක් නැහැ. ආ ඉඳලා තියෙන හරි සංසුම් බවක නිශ්ශබ්ද බවක ශුන්්‍යත බවක ඉඳලා තින්ද ආයෙත් හෙලි කරන්න දෙයක් නැහැ. ඉතින් ආයෝක කියාපාන දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ වැරද්දක් නැහැ. ඔය අදහස පහළ වෙච්ච එකේ වැරද්දක් නැහැ. මේක හෙලි කරන එකත් වදයක් කියලා තේරිච්ච එකෙත් කිසි වැරද්දක් නැහැ. ඒ සයිනස් එහෙම අර ඉතිපත් කරන්න කියලා එන තැනම තිබුණා. දැන් අර ඇඟිලි ගහන්න කියන මේක නෙමෙයි මේක ස්වභාවයම ඒක දන්නවද මේ මේක මොකක් වුණත් ඒකට ඉදිරිපත් වුණාම ඒක තිය බැලෙන එකක් ඇතුළේ වෙන එකක් තියෙන. එතකොට ඒකට කරන්න දෙයක් නැහැ කියන එකක් තියෙද්දි පොඩි සටනක් වගේ ගියේ තැන. එතනත් අර තාමර මේ අර කියන්නේ මේක පිරිසිදු කරන්න හදන එකක් තියෙනවා තාම චුට්ටියට. තාම අර විශ්වාසයමදි අනිත් පැත්තට කියනවා නම් තාම අර තමන්ගේ අත්දැකීම පිළිබඳව විශ්වාසය මදි නේද? ඒක තමයි තමයි මම දකින එක. එහෙම අඩුපාඩු වෙනකොට ඒක හරහා පොඩි අර පොඩි බෙහෙසක් කියලා දැන් නම් කියන්නේ නැතුව අපහසු බවක් අර සාමාන්‍ය ස්වභාව වලට වඩා තියෙද්දි දැනෙනවා. එතකොට ඒක හරහා ඉගෙන ගැනීමක් තියෙනවා. දැන් මේක උනා මෙහෙම එකක් වෙනවා කියන එක දන්නේ එක. ඒක තමයි දැන් අපි දැන් ওই සාකච්ඡාවක් කිරීම තුළ බණක් ඇහිීම තුළ ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයත් එක්ක අපේ අත්දැකීම හොඳට ගලපා ගැනීම තුළ වෙන්නේ ඔන්න අපේ තියෙන ඒ පොඩි පොඩි කුණු ටික ඉවත් වෙලා යෑම. පොඩි පොඩි සැක පහළ වීම විචිකිච්ඡා ටික ඉවත් වෙලා ගිහිල්ලා ආ හරි දැන් නම් පාර හරි. දැන් ඉතින් ආයෝක අහන්න දෙයක් නැහැ. මේක තමයි වෙන්න තියෙන්නේ. මේක තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේක තමයි තව තව ඉදිරියට දියුණු කරන්න තියෙන්නේ කියලා අර තමන්ගේ ප්‍රතිපදාව පිළිබඳව තිබිච්චාර අවතක්සේරුව එමත් නැත්නම් අදිතක්සේරුව ඉවත් වෙලා හරි පාරට අපි සෙට් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඒකේ වැරද්දක් නැහැ. අපිට එකපාරටම අපේ ප්‍රතිපදාව ගැන විශ්වාසයක් ඇති වෙන එකක් නැහැ.
ඒක අනිවාර්යයෙන්ම බුද්ධ දේශනාවකට අපිට ඇහුම්කන් දෙන්න වෙයි, කල්යාණ මිත්‍ර අසුරකට යන්න වෙයි, පොතප්පතක් බලන්න වෙයි. එහෙම ගිහිල්ලා තමයි හොඳට අපේ නිකන් අර මේ තිබිච්ච වල් පල් ඔක්කොම ටික අයින් වෙලා හරි පාරට වැටලා නිකන් අර කාපට් පාරෙම යන්න හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. අපිව පොඩ්ඩක් අව탁සේරු කරගත්තා කියන එකේ වැරද්දක් නැහැ. මොකද අපිව අදි탁සේරු කරගත්තොත් ඌට වඩා කරදරයි. අදි탁සේරු කරගත්තොත් අපිව හදන්න යන්නෙත් නැහැ. මම දැන් ලොක්ෙක් කියලා හිතා ගන්නවා. මම දැන් රහත් වෙලා කියලා හිතා ගන්නවා. ඊට පස්සේ ඊට වඩා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි මේ හිතාගත්ත දෘෂ්ටිය තුළම තත්ත්වගත වෙනවා. ඊට වඩා හොඳයි අපි තාම ප්‍රශ්න තියෙනවා, තාම කෙලස් තියෙනවා, තව කරන්න දේවල් තියෙනවා කියලා මේ නිහතමානීව බිම ඉඳගෙන අඩුපාඩු දිහා බලබලා යන එක වඩා සුරක්ෂිතයි. ඒ සයින්ස් එහෙම අර ඉදිරිපත් කරපුවාම දැන් තේරුම් ගත්ත එකක් තමයි අර හෙලි කරන්න දෙයක් මේක මතුවෙනවා කියලා හෙලි කරන්න අවස්ථාව නැ විශ්වාසය කියන එක පහසු කියවගේ චූට්ටක් අතව ටික දියුණු වුණා. අර දැන් පොඩ්ඩක් උඩට ගියා වගේ එක. ඒ කියන්නේ හෙලි කරන්න උරුම නැ මේව එන එක දැන් ස්වභාවිකයි. ඔටෝ වෙන්නේ අනහරි. ඔව්. ඔබ වහන්සේට බොහෝ පින් මග වෙනුවට සයින්ස් පිරුවන් සරණයි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඉන ගැල්ලුව දයාවිතානගේ මහත්මයට මුකන් පුළුවන්. සයින්න්සර් ඔව් කියන්න. සයි මගේ ධර්මයේ සම්බොජ්ජ ධර්ම පිළිබඳව තියෙන අවබෝධයක් නිරවුල් කරගන්න, කියන්නේ අවබෝධය හරිද කියලා බලන්න තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. දැන් අපි ධර්මය ගැන බලනකොට ධර්මයේ විමුක්ති ප්‍රවේශය, කියන්නේ විමුක්ති මාර්ගයට ප්‍රවේශ වෙනකොට පුහුණුවක් ලැබිය යුතුනේ. එතකොට බුදුදහමේ සමස්තයක් වශයෙන් ගත්තාම මේ ඒ ප්‍රවේශ වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ක්‍රම සහ විදි හරිම විවිධාකාරයි. ඒ උදාහරණයක් විදිහට ආනාපානසති භාවනාව, පිළිකුල් භාවනාව, ඒ වගේ විවිධ ප්‍රවේශයන් තියෙනවා. එතකොට මම හිතනවා මේට හේතුව ඒ බුදුරජාණන් වහන්සේ මුළු සමස්ත ලෝකයාටම දේශනා කරන්නේ වඩා යම්කිසි පුද්ගලයෙක්ගේ ප්‍රශ්නය කරබයා තමයි මේක ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ තියෙන නැඹුරුව සහ මානසික හැකියාවට සුදුසු විදිහේ ප්‍රවේශ වෙන්න ක්‍රමවේදයක් ලබා දුන්නේ කියලා මට හිතෙනවා. එතකොට ඊළඟට එතන මේ මාසේ යනකොට මම හිතනවා මේ විදාකර, ඒ කියන්නේ මේ ප්‍රවේශයේ තියෙන විවිධාකාරත්වයේ විදිහට තේරුම් අරගෙන අපි සප්ත බොජ්ජංග ධර්ම ගැන බලනකොට මට හිතෙනවා සයින්ස් මේ අපේ භාවනාවේ එක්තරා මට්ටමකදී මේ සප්ත බොජ්ජංග ධර්ම අපට පහළ වෙනවා, වැඩෙනවා කියලා. එතකොට මේ වැඩිමෙදී මේ කරුණු හත අපේ නිරෝධයට, අපේ විමුක්තියට හරියන විදියට පාලනය කර ගැනීමද සප්තබොජ්ජංග ධර්ම වලින් කියන්නේ? නැත්තම් සප්තබොජ්ජංග ධර්ම කියන්නේ හරි කොමන් ෆැක්ටර්ස් ටිකක් නේ සයන්නාසේ? කියන්නේ බැලන්ස් කරගන්න එක, ඊළඟට සතුට, ඒ වගේ කරුණු ටික. ඒ කියන්නේ වීරිය අවශ්‍යයි වුණ දෙයකට, ආරම්භයක් අවශ්‍යයි. ඉතින් හැබැයි ඒ චිත්ත ලක්ෂණ අර නිරෝධය සඳහා කොහොමද හසුරුවාගන්නේ කියන එක නේද කියලා හිතනවා මට. මේ සප්ත බොජ්ජංග භාවනා මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේම. මොකද සතිපට්ඨාන සූත්‍රයේත් එනවා බොජ්ජංග කොටසක් ධම්මානුපස්සනාවේ. බොජ්ජංග පබ්බේ කියලා යන්නේ. දැන් හිතන්න, දැන් මෙතෙන්දී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා, ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බංජෝ සති සම්බොජ්ජංගෝති පජානාති. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ සතිපට්ඨානයක් වඩන අවස්ථාවේදී මේ වෙලාවේදී සති සම්බොජ්ජංගේ හිතේ තියෙනවා නම්, වැඩිලා තියෙනවා නම්, නැත්නම් බලපවත්වනවා නම්, මේක දැන් හිතේ සතියක් සතිමත් බවක් බොජ්ජංගයක් තියෙනවා කියලා එයා දන්නවලු. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. මේ වෙලාවේදී සතිය දුර්වල නම් නැතිනම් ඒක නැහැ කියලාත් එයා දන්නවා. යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති.
නූපන් සති සම්බෝජ්ජන්ගේ ද මේනාට තිබුන් නෑ සති සම්බෝජ්ජන්ගේ ඔන්න දැන් මම සක්මනට පිවිසුනා සක්මනේදී ඔන්න වැඩේ කරන්න ගත්තා ඔන්න දැන් ඔන්න සතිය මතු වෙලා එනවා ඒ නූපන් සති සම්බෝජ්ජන්ගේ උපදින්න පටන් ගත්තාම ඒකත් දන්නවා යථාච උප්පන්නස්ස සති සම්බෝජ්ජංගස්ස භාවනා පාරිපූර්ණී හෝති තංච පජානාති දැන් මේ භාවනාව තව තව ටික ටික කරගෙන යනවා තව තව මේ සති සම්බෝජ්ජන්ගේ දැන් මෝදු වෙනවා තව තව හොඳට ඔපවත් වෙනවා තියුණු වෙනවා කියලත් එයා ඒක දන්නවා. ඒ නිසා බුදුහාඳුරෝ මේ සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බේ ධම්මානුපස්සනාවේ බොජ්ජංග පබ්බේදී මේ බොජ්ජංග ධර්ම හත යෝගාචරයට පොඩ්ඩක් අර තමන්ගේ හිතේ රිෆ්ලෙක්ට් කරලා බලන්න කියන එකට උනන්දු කරලා තියෙනවා. මේ දා නැත්තන් නැති බව දන්නවා නිසා ඊට පස්සේ ආ ඒක වඩා ගන්න හදනවා වඩනකොට වැඩෙන බවක් දන්නවා. ඒ නිසා ඒක පොඩ පොඩ මට හිතෙනවා අර අපි අතිපට්ඨානේ වඩාගෙන යනකොට හිතේ නිකන් අර සංවේදී බවක් ඇති වෙනවා. ඒ සංවේදී බව නිසාම නිකන් හිතට නිකන් පෙනෙනවා මේ වෙලාව අද නම් නිකන් ඔන්න 100 හොඳට තියෙනවා. අද එච්චරම 100 හොඳ නැහැ. අද නිකන් හරි මොට්ට ගතියක් තියෙනවා. අද නිකන් අමතක වෙනවා බහුලයි. අද අපි හිතමු මේ අවදි ගතිය මදි. අද මට මේ වැඩේ කරද්දි 100 නැහැ කියලා නිකන් අර Tamanටම නිකන් පොඩි ඇගීමක් කරන්න පුළුවන් ගතියක්. අපේම හිතේ තියෙන සත්‍යය පිළිබඳ ඇගීමක් නිකන් වෙන්න පුළුවන් ගතියක් හිතා ගන්න පුළුවන්. සයිනස්ට එක තේරුණා. ඔව්. උකට ඒ කමම්මම දෙතුනා දැන් අපි අනිත් පැත්තෙන් බලනකොට හිත සමාධි වෙනකොට ධාන වැඩිමේදී මේ පැත්ත ගැන කරනකොට මේ වචන නිතරම මතක් වෙනවා. ඒ කියන්නේ පීති සුඛ ඒකග්ගතා උපේක්ෂා කියන ධර්මතාවයන් ඉහළට ඉහළට වැඩින ගතියක් මේ ධ්‍යාන මට්ටම් වලදී ඇති වෙනවා කියලා මොකද නැතිනම් ඒ ලක්ෂණම තමයි එක්තරා විදියකට මම මට හිතෙන්නේ එහෙමද මේ සති නෑ එතෙන්දී නෑ කොහොමද ඒ ලක්ෂණම වගේ දේවල්ද මේ පෙන්වන්නේ කියන්නේ නෑ එතෙන්දී මෙහෙම මිනිසක් තියෙනවා හැබැයි දැන් අපි විපස්සනා මූලික කරගෙන බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී සමතයක් මූලික කරගෙන සමත භාවනාවක යෙදෙද්දී ධානගතව ඉඳද්දී බොජ්ජංග ධර්ම වල ක්‍රියාකාරීත්වය ගත්තොත් වෙනසක් තියෙනවා. දැන් සමතයකදී සමාධිමත්ව ඉන්නකොට හුඟක් වෙලාවට ධම්මවිචය අඩුයි. සතේ යම් පමණක තියෙනවා. විරියත් සමබර වෙලා තියෙන්න පුළුවන්. හැබැයි සමාධිය එහෙම ඉතින් ප්‍රබලයි. හතරවෙනි ධ්‍යානයකට එහෙම ආවොත් සමාහට උපේක්ෂාවත් ප්‍රබලයි. ඒ වගේ අර එක එක ධ්‍යානයට අනුරූප එක එක සමාධියට අනුරූපව මේවා අඩු වැඩි වීම් තියෙනවා. දැන් විපස්සනාවක තියෙන්නේ ධම්මවිචය හොඳට ප්‍රබලයි. ඒ ධම්මවිචය පැත්ත නුවණ පැත්ත හොඳට ඉස්මතු වෙලා තියෙනවා. ඒකයි දැන් ඔය ආනාපාන සති සූත්‍රයේදී විපස්සනා පැත්තක තමයි සම්පූර්ණ එතකොට මම නම් තේරුම් ගන්න තියෙන්නේ බුදුහාඳුරු විස්තර කරන්නේ. මොකද සතිය තියෙනවා. හැබැයි සතියෙන් නතර වෙන්නේ නිකන් ඔහේ හතර සමාධිමත් වෙලා ඉන්න දෙන්නේ නැහැ. බලනවා මොකද්ද මෙතන වෙන්නේ. කුතුහලයෙන් විමසීමක් කරනවා. ප්‍රඥාවෙන් සොයා බලනවා. එතන තමයි ධම්මවිචේ වැඩෙන්නේ. ඉතින් ඒක වඩන්න ලේසි නෑ. ඒතකොට වීරයක් අවශ්‍යයි. දැන් මොන වීරියක් වැඩෙනවා. ඒ ටික ඔක්කොම හැදිලා එනකොට න ප්‍රීතියක් පහළ වෙනවා. දැන් ඊට පස්සේ කයත් සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි ඔන්න වැඩේ හරි ගිහිල්ලා. දැන් ඔන්න හිත එහෙම එහෙ යන්න දෙයක් නෑ. දැන් හිත එකඟ වෙලා දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔන්න උපේක්ෂාව වෙනවා. තියෝගේ හරි ලස්සනට අර විපස්සනාව තුළ බොජ්ජංග ධර්ම ටික ගොනු වෙලා එන හැටි එතන පෙන්ලා දීලා තියෙනවා. දැන් අපි හිතමු සමාධිගත වුණා නම් ඕකේ අර විචාරය පැත්ත ධම්මවිචය පැත්ත කරන්න ගියොත් සමාධි වෙන්නේ නැහැ. එතෙන්ද තියෙන්නේ අර සමාධි පැත්තට බර වෙලා ඒක තුළ නිකන් নিমগ্ন වීමක් තමයි සමාධියකදී තියෙන්නේ. ඉමේසයි නැත්නම් මට ඒක පැහැදිලි මුලදී හිතුනේ එහෙම තමයි. ඒක අර ප්‍රශ්නේ අන්තිම කාලෙට කිව්වේ අර සප්තබොජ්ජංග ධර්ම අසුරුවා ගැනීමක් පිළිබඳව. ඒ කියන්නේ අපේ විමුක්තිය කරා යන මගට ඒක පෙළගස්සලා ඒ අපේ බුද්ධිය වැඩෙන විදියට කිරීම කියලා මට හිතුනේ. ඉතින් ඒ වගේම අනිත් පැත්ත බැලුවම ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඒ ඥාන පැත්තෙන් යනකොට විමුක්තියට වඩා අතරමං වීමක් කියනටත් වඩා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි සිදේක නිම ඒ කියන්නේ ගිලින එක එතකොට එතෙන්දි විමුක්තිය සඳහා පාර කැපීම අඩු වෙනවට පාර වෘත වෙනවට පාර වැහෙන ගතියක් තියෙන්න පුළුවන් ඒකෙන් උඩට ආවේ නැත්තම් කියලා. මෙන්න මානි සෝයක් උච්චසෝයක වුණ සැපසනීප දායක තත්ත්වයක් තියෙනවා නේද. එතනින් ආට
යන්නේ යන්න හිත පෙළවන්නේ නැති කියන එක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක තමයි නිකාන්තිය කියලා එහෙම කියන්නේ. දැන් සමාධි වඩන කෙනෙක්ට හිතේ නිකාන්තයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ සමාධිය තියෙන ලොකු ආස්වාදයක් සුවයක්. ඊට ඒකට ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒකෙන් ගැලවිලා විපස්සනාවක් වඩන්නවා කියන එක යාට වෙහෙසයි, දුකයි. ඉතින් ඊට වඩා යා කැමති අතෙන්ට වෙලා ඉන්න. ඒක වෙන්න පුළුවන්. මේ ඒකේ එතන ඒබඳු පොඩි ආදීනව තත්ත්වයක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි සමාධියක් අවශ්‍ය වෙනවා. නමුත් සමාධිය ඕන්ට වඩා අපි ඒකට ලොල් වුණොත් එහෙම එතන ලොකු පාඩුවකුත් වෙනවා. මේ සයන්ස් බොහොම කුසල් හොඳයි. මෙන් ඒ තිරුවන් සරණයි. හොඳයි. පැහැදිලි කිරීමට. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඊළඟ ගැටළුව යෝෂිවනි ආරච්චි මහත්මයාට ගන්න පුළුවන්. තිරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්ස මේ අද ඔබ වහන්සේ පැහැදිලි කරපු ආකාරයට ස්වාමීන් වහන්ස දැන් මේ බොජ්ජංග ධර්මයන් වඩනකොට අර ඇති වෙන විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, අසග්ග පරිණාමයන් කියන මේ පිළිවෙල ස්වාමීන් වහන්ස මේ පිළිවෙල නම් මට හිතනවා පිළිවෙල විශේෂයෙන් මම පිළිවෙලේදී නම් මට හිතනවා වැදගත් වෙන්නේ අන්තිමට ඉස්මතු වෙන්නේ වස්සග්ග පරිණාමයෙන් කියන එක. මොකද නිදහසෙන් තමයි ඒක කෙලවර වෙන්නේ කියන අදහස එතන තියෙන්නේ. හැබැයි විවේකයට, විරාගයට, නිරෝධයට එතන පිළිවෙලක් ගන්න පුළුවන් නම් වරදක් නැහැ. හැබැයි ඒකට වඩා ඔක්කොම ටික නිකන් මේ එක එක දෘෂ්ටි කෝණ වලින් අපි ලබන தත්ත්වයේ පිළිබඳ දැකීමක් කියලා තමයි මට හිතෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ බොජ්ජංග ධර්මයක් නිසා අපේ හිතේ ප්‍රඥාව නැති වෙන්නේ. හ්ම්. එහෙම නේද සප්. ආ. ඒත් ප්‍රඥාව එන විවිධ මට්ටම්ද කියලාත් මට හිතුණා. හ්ම්. දැන් සමහර ලක්ක සතිය පිටනකොට දැන් ඒ හිතට පීඩාකාරී මොනහරි අරුමනේ නිකන් හිත විවේක කරගන්න මට්ටමට විතරක් යනවා. හ්ම්. සමහර වෙලාවට එතනින් එහාට යන්නත් පුළුවන් වෙනවා. විරාගී ගතියකට ඔය නිරෝධ ස්වභාවයක් දකින තත්ත්වයකටත් යන්න පුළුවන් වෙනවා. අර ඒක ඒ පවතින මට්ටම අනුව දැනෙන දෙයක්ද කියලායි දැනගන්න ඕමනාව ස්වාමීන් වහන්සේ. වෙනස් වීම වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙනස් වීම වෙන්න පුළුවන්. දැන් ඔය උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔය මහා ශුන්‍යත සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයා මේ ශුන්‍යතාවයකට හිත ගන්න දැන් එයා වෑයම් කරනවා. ඒ සඳහා ඇතුළත මාක්කාරී ක්‍රියාකාරීත්වයට හිත දාලා එතනින් නුවණ උපදව ගන්න හදනවා. හැබැයි සමහරලාට සාර්ථක වෙනවා, සමහරලාට සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා පිටත මාක්කාරී ක්‍රියාවලියකට හිත දාලා එතනින් නුවණ උපදව ගන්න වෑයම් කරනවා, ශුන්‍ය තත්ත්වය හදා ගන්නවා. සමහරලාට සාර්ථක වෙනවා, සමහරලාට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි මේ භවනා කරද්දී තින් හැම වෙලාවෙදිම 100%ක් සාර්ථක වීම කියන එක වෙන එකක් නැහැ. ඒක ඉතින් ධර්මයේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒවා තමයි ඉතින් අපි මේ පුහුණුව කියලා කියන්නේ. අපි පුහුණු වෙන්න තියෙන්නේ ඒකයි. අපිට පුළුවන් ද මේ වර්තමානයේ ගත කරද්දී මොකක් හරි අපිට වටපිට මොනවා හරි සිදුවීමක් සිද්ධ වෙනවා. පුළුවන් ද එතෙන්දී අපේ හිත කලකොල කරගන්න නැතුව, අපේ හිත කලබල කරගන්නේ නැතුව, උපාදාන කරගන්න නැතුව, වික්ෂිප්ත කරගන්න නැතුව පුළුවන් ද අපිට එතෙන්දී සංසුන් වෙන්න? ඊට පස්සේ ඔන්න කෙනෙක් අපිට ඔන්න බැනවදිනවා, මොකක් හරි එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. පුළුවන් ද හිත සංසුන් කරගන්න? ඉතින් ඒ වගේ අර මේ අපි වඩන භවනාව ටික ටික අපේ ජීවිතයට ඒකාබද්ධ වෙන්න ඕනේ. ජීවිතයේ විවිධ සිදුවීම් වලදී මේක අත්හදා බලන්න ඕනේ. අත්හදා බල බල මේක තව තව හොඳට මට්ටම් කරගන්න තමයි තියෙන්නේ. ඒ නිසා හැම අවස්ථාවෙදීම, හැම සිදුවීමෙදීම 100%ක් සාර්ථක වීමක් කරගන්න බැරි වීම මේක ස්වාභාවිකයි. පැහැදිලි ස්වාමීන් වහන්ස. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් අර නිරෝධ නිස්සිතං කියන ස්වභාවය ස්වාමීන් වහන්ස, දැන් අපිට උදාහරණයක් විදිහට හිතට එන අරුමුණක් නැති වෙලා යන එකක් නිරෝධ ස්වභාවයක් තමයි. හැබැයි ඊට වඩා සියුම්ව දැන් යමක් දැනගන්නකොට ඒ දැනගන්න දේ දැනගන්න දෙයක් නැති වෙනවා කියන එකත්
අයිතිද ස්වාමීන් වහන්ස? ඒ දෙකේම දැනගන්නා දේ නැතිවීම කිව්වත්, අරමුණක් අරමුණක් නැතිවීමක් කිව්වත්, කායික වශයෙන් අරමුණක් නැතිවීමක් කිව්වත්, මේ කොයිකෙදි තියෙන්නේ නිරුද්ධ තත්ත්වයක්. ඇති වුණා නැති වුණා, සමුදය වය කියන පැත්තේ වය කියන කොටස තමයි ඒ අපි කතා කරන්නේ. නිරුද්ධ වීම දැකීම. හැබැයි මෙතන මේ නිරෝධය දකින්නවා කියන එක ඊට වඩා ගැඹුරක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දහමේ කියන අනුත්පාද නිරෝධයක් කියලා. දැන් නිවනට පෙන්වන පැත්ත තමයි අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ දේවල් පහළ නොවි අර කලින් නිරෝධ தත්ත්වය තුල පැවතීම. දැන් අපි දැන් මේ කතා කරන්නේ ඉපිද නිරුද්ධ වී යාමනේ. අරමුණක් පහළ වුණා, පහළ වෙච්ච අරමුණ නිරුද්ධ වී ගියා. හිතන්නේ නිරුද්ධ වී ගියාට පස්සේ අලුතෙන් අරමුණක් පහළ වෙන්නේ නැතුවම වගේ තිබුණා. හිත උපාදාන නොකරම තිබුණා. සිතුවිලි පහළ නොවි තිබුණා. එහෙමනම් අන්න අනුත්පාද නිරෝධ தත්ත්වයක් අත්දකින්න. ඒක තමයි මම හිතන්නේ වඩා හොඳ අපිට එතෙන්ට යන්න. අනිවාර්යයෙන්ම සාමාන්‍ය නිරෝධයක් දකින්න පුළුවන් වෙන්න ඕනේ. වයපැත්තක්, බිඳී යාමක්, ෂේවී යාමක්, නැතිවී යාමක් දකින්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එතකොට තමයි යම් වෙලාවකදී ඒක දැකලා දැකලා පස්සේ ඔන්න ගියා. ගියාට පස්සේ එකක්වත් ආවේ නැහැ. ඒ සමනේ වෙච්ච தත්වය තුළ, සාමකාමී தත්වය තුළ රැඳී සිටියා. දැන් මුකුත් අලුතෙන් දේවල් පහළ වුණේ නැහැ. අදහස් වෙන්නේ නැහැ ලෝකේ දේවල් මොකක්වත් පහළ වෙන්නේ නැහැ කියලා. ලෝකේ දේවල් පහළ වේවි. හැබැයි හිතට උවමනාවක් නැහැ ඒවත් එක දැන් පැටලෙන්න. හිත එයාගේ පාඩුවේ ඉන්නවා, එයා උදකලාව ඉන්නවා, එයා විවේකයේ ඉන්නවා. එයාට මේ ඇතිව නැතුව යන දේවල් සම්බන්ධයෙන් කිසිම වරි වෙන්න උවමනාවක් නැහැ, දුක් ගන්න උවමනාවක් නැහැ. දැන් අර අපි දන්න ගාථාව තියෙන්නේ මොකද්ද? මේ අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං ූපසමෝසුකෝ. අනිච්චාවත සංඛාරා, මේ සියලු සංස්කාරයන් ඒකාන්තෙන් අනිත්‍යයි. උප්පාද වය ධම්මිනෝ, මේවා ඉපිද නිරුද්ධලා යනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ, උපදුනානම් නිරුද්ධ වියා, මේක ස්වභාවය. තේසං ූපසමෝ සුඛෝ, ඒවැයිම ූපසමය යන්න සැපයක්. මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් ඉවත්වීම, ඒ සංඛාරවලින් ඉවත්වීම, ඒ සංකත දේවල් වලින් ඉවත්ව වාසය කිරීම, අන්න එතන සැපයක් තියෙනවා. තේසං ූපසමෝ සුඛෝ. ඒ නිසා එන්නේ ූපසමය පැත්තට තමයි දැන් ඔය මේ නිරෝධයේ පැත්තේදී, මේ විවේකයේ පැත්තේදී, මේ විරාගයේ පැත්තේදී මට නම් තේරෙන විදිහට වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන් මෙතෙන්ට එන්න නම් අර ඇතිවීම නැතිවීම தත්ත්වය, සංස්කාරවල ඇතිවීම නැතිවීම தත්ත්වය අපි අනිවාර්යෙන් අත්දැකලා තියෙන්න ඕනේ. ඒ තුලින් අවබෝධයක්, නුවණක් ඉපදිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්න හිත යාගේ පාඩුවේ ඉන්න පටන් ගනීවි. එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහොම පිං. තේරුම් ගන්නයි. හොඳයි හොඳයි. අවසර ස්වාමීන් වහන්ස, ඊළඟ ගැටලුව ශ්‍රී ලාල් මහත්මයාට දුන්නා. අත්‍යවශ්‍යයි ස්වාමීන් වහන්ස. ඔව්. එහෙනවා. ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නෙට නම් කලින් මහත්මයාත් ප්‍රශ්නෙම තමයි, ඒ වගේ කිසිකක් තමයි උත්තරේ ලැබුණේ. ඒත් මට ඒක තව චුට්ටක් අහන්න හිතුණා. ඒ විදිහට බොජ්ජංග වටකොට, ඒ කියන්නේ විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, ඔස්සක්ක පරිණාම කියලා වහන්සේ සරක, ඒකේ උදාහරණ ගත්තොත් පළවෙනි එක තමයි අර බික්කු සති සම්බොජ්ජංගම් භාවීති කියලා. ඒකට මට එතනදී වැඩිපුර අහන්න හිතුණේ, එක බෝධියංගයක් අරගෙන, උදාහරණ සති සම්බොජ්ජංගයක් අරගෙන, ඒක වාසික වගේ ඔස්සක පරිණාමය. මට හිතෙන එක නිවන අරමුණු කරගෙන වඩනවා නම් එකකින් එහෙම වඩද්දී එතනින් එයාට එහෙ පැත්තෙන්ම නිදහස ලබන්න පුළුවන් නිසා හතම ආයෙත් වඩන්න ඕනද කියන එක එකින් එකට, නැත්නම් එහෙම අදහසක් මට ආසන්න. හොඳයි, ප්‍රශ්නේ ඇත්තටම හොඳයි. මටත් හිතෙන්නේ දැන් ඔතන අපි වඩනවා කියනට වඩා, කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් වඩනවා කියනට වඩා, නිකන් අර යන අත බලලා නිකන් ඔහේ වැඩෙන්න දෙනවා වගේ පැත්තකට තමයි මටත් හිතෙන්නේ යන්න වෙන්නේ. මොකද විවේකයෙන් ඇසුරු කරන්න තියෙන්නේ. හිතට නිකන් විවේකී පැත්තට තමයි ඉන්න දෙන්නේ තියෙන්නේ. ඒකට අපි නිකන් ඔක අවුස්සන්න ගියොත්, ඕන්ට වඩා දඟලන්න ගියොත් වැඩේ අවුල් වෙනවා. සල් යන අත බලලා, දැන් මෙයා මොකටද එන්නේ කියලා බලලා යන්න පොඩ්ඩක් නිකන් පොඩි ඇඩ්ජස්ට් කිරීමක්, සුසර කිරීමක් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා අර සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඩුයිං මෝඩ් එකෙන් බීං මෝඩ් එකට බාර වෙනවා. දැන් ඒතර බීං මෝඩ් එකේ ඉඳලා දැන් මේ වැඩේ කරන්න තියෙනවා. හුදේකලාව එහෙ යනවා, හිත සැහැල්ලුවෙන් ඉන්නවා.
ඉන්න අතර හැබැයි එයාම ගිහිල්ලා ඔන්න පටලව ගත්තා. එයාම ගිහිල්ලා ඔන්න ආයේ අරමුණු කර හදනවා. දැන් ඉතින් මම පොඩ්ඩක් අත දාන්න ඕනේ. දැන් ඉතින් අම්මා ආයි මතක් කරලා දෙනවනේ පුතාට, ඔන්න පුතේ ඔබ වැඩේ වරද්දගත්තා, ආපහු මෙන්න මෙතෙන්ට වරින්. අර ඉන්ද්‍රිය භවනා සූත්‍රය ඕකනේ ඉතින් පෙන්නන්නේ. එයා එදිනදා කටයුතු වල නිරත වෙනවා. ඇහැට රූපයක් දැක්කා, දැකපු ගමන් ඔන්න මනාපයක් පහළ වුණා. ආයි ඔන්න පොඩ්ඩක් පටලව ගත්තා. ඉතින් ආයි චුට්ටක් මැදිහත් වෙලා ආයි හරිතන මේක සංකත වශයෙන් දැක්කා, මේ කියන්නේ ප්‍රතිඵලය මේක සංකත වශයෙන් දැක්කා, නැත්නම් ඕලාරික වශයෙන් දැක්කා, නැත්නම් පරිසම්පන්න වශයෙන් දැක්කා, එහෙමත් නැත්නම් මේකට පොඩි ලැජ්ජාවක් පහළ කරගත්තා. ඉතින් ඒ ඇති ටක් ගාලා ආයිත් හිත හරිතැනට එනවා. අර ලොකු දැඟලීම් දැන් අවශ්‍ය නැහැ. ඒතර අපි අර ටික ටික විපස්සනාව තුළ එහාට යන්න යන්න වැඩි නගලන්න දෙයක් නැහැ. හිතට යාගේ වැඩේ කරගන්න ඉඩ දීලා එයා වරද්ද ගත්තොත් විතරයි අපිට පොඩ්ඩක් සකස් කිරීමක් කරන්න තියෙන්නේ. ඔව් මටත් එහෙම හිතනවා. අපිට බලතැහැකි ඉතින් අර සමස්තයක් වශයෙන් දැන් හිතේ අපි හිතමු දැන් යම් යම් වෙලාවල් තියෙන පුළුවන් නිකන් හිත නිකන් හරි නිදිමතට බරයි, ඈනුන් යනවා, හරි කම්මැලි උදාසීනයි. ඉතින් එහෙමනම් ඒක මටවත් තේරෙන්න ඕනේ. එතකොට යාට තේරෙනවා මේ අර එක පැත්තකට බර වෙලා වැඩි. එහෙනම් ඉතින් මම පොඩ්ඩක් ඊර වෙනුවට පොඩි සකස් කිරීමක් කරන්න. ධම්ම විචේ පොඩ්ඩක් ගන්න ඕනේ. විරිය පොඩ්ඩක් වඩා ගන්න ඕනේ. ප්‍රීතියක් පොඩ්ඩක් ඇති කර ගන්න ඕනේ කියලා අන්න යා පොඩි ඇඩ්ජස්ට් කිරීමක් කරනවා. එහෙම නැත්තම් තේරෙනවා දැන් මෙතන විසිරීලා වැඩි, හිත දඟලනවා වැඩි. හිතේ පොඩි නේ ඇජිටේෂන් එකක්, පොඩි දැඟලිල්ලක්, විසිරිල්ලක් තියෙනවා නම් ඉතින් ඒක නයි පොඩ්ඩක් ආයි තැම්පත් කරන්න ඕනේ. ඉතින් අර දෙපැත්ත ගැන පොඩ්ඩක් අර සතියෙන් ඉන්නකොට දැනේවි කොයි පැත්තටද මෙයා බර කියලා. නිකන් හිතන්න දැන් අපි තරාදියක් ඉස්සරහා තියාගෙන මනිනවා නම් අර පරණ තරාදි තිබුණේ මේ එක පැත්තකට එක්ක බර වෙනවා, අනිත් පැත්තට නැත්තම් බර වෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ ඒතර අපිට තියෙන මේ තරාදිය දිහා බලාගෙන ඉන්න බර වෙන්න කොයි පැත්තටද කියලා ඒතර පේනවා. දැන් තියෙන්නේ ආයෙ සම්බර කරගන්න. හොඳයි පින්වත්, එහෙනම් අද දවසෙත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡා නිරත වුණා. මෙතනින් රැස් කරගත්ත අවසීරුම කුසල් දෙවියන් ඥාතීන් සුළු ලෝකවාසීන් සමග බෙදාගමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුණ්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුණ්‍ය සම්පදං සම්මේ බුතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුණ්‍ය සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.